වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමදුර ධර්මදේශනාව කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිට සිදු කරනු ලැබූ සජීවී පටිගත කිරීමක්. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. හොඳයි කවුරු සාදු කියන්නේ. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස දීගං ජාගරතු රත්තිං දීගං සන්තස්ස යෝජනං දීගෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානಂತಿ සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කරුණක පින්වතුනි මේ පින්වත් හැම දිනාම දැමේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරේ අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා හැම දිනාටම මුලින්ම මතක් කරනවා තමන්ගේ සිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්නට නොදී ඊතාමත්ම ඕනෑකමින් ඊතාමත්ම වමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා. එහෙම ඊතාමත් හොඳින් මේ දේශනාව ශ්‍රවණය කළොත් අපි හැම දිනාම ලබපු මනුස්ස ජීවිතයේ හිස් නොවන වටිනා ධර්මඥානයක් පහළ කරගන්නට පුළුවන් වෙයි. පින්වතුනි, අතීතයේදී ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ඕනතරම් මේ ලෝක ධාතුවේ පහළ වෙලා තියේ. අපිත් මිනිස්සු වෙලා ඉnte ඇති ඉඳලා තියේ. ඒත් ඒකම ශාසනයක්වත් ආදරෙන් ඇසුරු නොකළ නිසා, ඒ සද්ධර්මයේ තුල අපි නොයදුණු නිසා අපි හැමදෙනාම තාම ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් මේ සසරයේ මේ අත දුවනවා සැරිසරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ මේ අත දුවන සැරිසරන මේ සසරෙදී තම තමන්ට ඇඟලේ කිරි කළපෙව් ආදරණීය මව්මල දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා. ඒ වගේම දාඩිය මහන්සියෙන් හොයලා හම්බ කළ පෝෂණය කළ පියාමල දුකට අඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි. ඒ වගේම තමන්ගේ දුව පුතා සහෝදරය සහෝදරි මරුණු වේලාවේදී අඬපු කඳුළු එකතු කළා නම් සිව් මහා සමුද්‍ර ජලයට වැඩි කියලා පින්නවා. මේ දීර්ඝ සංසාරේ එනකොට අපි වැඩිමනක්ම ලබලා තියෙන්නේ මනුසාත්ම වලට වඩා සතර අපා උප්පත්ති. එයින් ත්‍රිසං ආත්මවල ඉපදුණු වෙලාවේදී මස් පිණිස මරන්ට ගෙලසිඳිනකොට ගලාගෙන ගිය රුධිරය එකතු කළා නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වුවා. ඒ විතරක් නෙමෙයි, අතපය හතරම නැතුව පිළෙක් වෙලා ගෙවුණු ජීවිත, ඇස් දෙකම අන්ධ වෙලා ගල් මුල්වල පය හැපි හැපි ඒ මේ අත හිටපු ජීවිත, ඒ වගේම ජීවත් විද්දම පණුවෝ ගහලා හොරි කුෂ්ට හැදිලා ජීවිත අවසන් වෙච්ච වාරවල් මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. නමුත් භවයෙන් වැහෙල නිසා අපිට ඒව පේන්නේ. ඒ නොපෙනෙන නිසා අපිට අද ඒවා ගැන හැඟීමක් නැ දැනෙන්නේ. බුදුරජාණන් වහන්සේ සසර දිගයි
අඬපු කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි කියලා දේශනා කරනකොට අපිට හිතෙන්නේ මේක එහෙම වෙන්න බෑ කියලා. මොකද මොහොතේ වතුර ගොඩක් තියෙනවනේ. අපිට හිතෙන්නේ ටිකක් බය කරලා පෙන්වන්න හදනවා, බර කරලා පෙන්වන්න හදනවා වගේ. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ කෙනෙක්ව යහපතට ගන්නටවත් බොරු කියන උත්තමයෙක් නෙමෙයි. සසර එච්චර දිග නිසාම, සසර එච්චර දුක් විඳ නිසාමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. භවෙන් අපිට භවාවරණයක් තියෙන නිසා අපිට ඒක පේන්නේ නැහැ. පින්වතුනි, භවයෙන් වැහිලා නොපෙනෙන අතීතය ගැන කවර කතාද? භව ආවරණයක් නැති මේ ජීවිතය තුළ ඇස් ඉදිරිපිටට හම්බ වෙන දේව දූතය බඳු ජීවිතයේ යථාර්ථය පෙන්වා දෙන අරමුණු වලත් අපිට හැඟීමක් නැතිකොට, අපිට පෙනීමක් නැතිකොට භවයෙන් වැහුණු දෙයක් පෙනෙනවා. පෙනීම ගැන නොපෙනීම ගැන කවර කතාද? ඉතින් මම මෙතනදී මේ පින්වත් සියලු දෙනාටම ගොඩාක් වටිනා දහම් කරුණු ටිකක් කියලා දෙනවා. මේ ටික හොඳට අහන්න ඕනේ. ඒ නොපෙනෙන භවයේ පැත්තකින් තබන්න, අනාගතයේ නොපැමිණි දුකත් පැත්තකින් තබන්න. උපන්න දවසේ ඉඳන් මේ මොහොත වෙනකන් මනුස්ස ලෝකේ මේක ඒ වගේම සුගතියක්. සුගතියක් වෙච්ච මනුස්ස ලෝකෙක අපිට කායික මානසික මොනතරම් හිත වේදනා, කායික දුක් වේදනා, පීඩාවන් ඇති වෙන්නේ ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම මේ ජීවිතේකත් දෙමව්පියු සහෝදරයෝ ඥාති හිතයිසින් නැති වෙච්ච දුක තමන් ඉදදී ඇය වෙන්වීමෙන් හෝ ඒ ඇයිද්දී අපිට වෙන්වීමෙන් හෝ දුක් විඳින්න වෙන දවස එනවාමයි. මහා මොහොතේ වතුර ගොඩාක් තියෙයි. එක දෝතක් අරගෙන බිව්වහම ලුණු රහයි කියලා තේරෙනවා, පෙනෙනවා. ඒ වතුර දෝත අපිට මිම්මක් වෙනවා. මුළු ජල සාගරයම මැනගන්න ඔක්කොම වතුර ලුණු රහයි කියලා. ආපහු මුලින් මැදින් අගින් තැන් තැන් වලින් බීලා බලන්න අවශ්‍ය නැහැ. ඒ වගේ නුවණක් තියෙන කෙනෙකුට එක ජීවිතයක් ඇති. පැමිණි නොපැමිණි අනන්ත පරිමාණ සංසාර සාගරයෙන් මැනගන්න. ඒ වගේමයි මොනතරම් සැපදායක සුවදායක වටපිටාවක් තිබුණත් හිටියත් මොන මට්ටමේ නිලතලයක් දරුවත් ඔබෙත් මගෙත් ජීවිතය මාස 1200යි. බුදුරජාණන් වහන්සේ අරක සූත්‍රයේදී පෙන්වනවා, යෝ චිරං ජීවති සෝ වස සතං අප්පං වාභියෝ. යම් කිසි කෙනෙක් ගොඩාක් කල් ජීවත් වෙනවා නම්, ඒ ගොඩාක් කල් ජීවත් වෙනවා කියන කෙනා අවුරුදු 100ක් හෝ ඊට පොඩ්ඩක් වැඩියෙන් ජීවත් වෙයි, අඩු හෝ වැඩි වෙයි. තථාගතයන් වහන්සේ දේශනා කරනවා අවුරුදු 100ක් කෙනෙක් ජීවත් වුණොත් දවස් වලින් ගත්තොත් දවස් 36000ක් ජීවත් වෙයි. මාස ගත්තොත් 1200ක් ජීවත් වෙයි. අර්ධ මාස ගත්තොත් 2400ක් ජීවත් වෙයි. කෘතු වශයෙන් ගත්තොත් කෘතු 300ක් ජීවත් වෙයි. මහණෙනි, ඕනම් මම මවගේ කිරි උරා බොන කාලේ ඉඳලම ඒ ටිකත් එකතු කළා. කන බත් වේල් ගණනක් කියන්නම්, ඕනම් පුද්ගලෙක් බත් වේල් 72000යි. මෙන්න මේ ටික තමයි අපේ ජීවිතය. ආපස්සට හැරිලා බැලුවොත් අවුරුදු 100ක් එහා පිටිපස්ස හැරිලා බැලුවොත් ඒ කාලේ කවුරුවත් දේශයකට පෙනෙන්නේ නැහැ. තව අවුරුදු 100ක් ගිහිල්ලා මේ පැත්ත හැරිලා බැලුවොත් මේ ඔබ මම අපි කවුරුවත් ඉන්න එකක් නැහැ.
මේ නිසා හොඳට තේරුම් ගන්න මේ ලෝකේ කියලා කියන්නේ తాවකාලිකව අම්බලමක් වගේ කිසිම කෙනෙකුට නොකිය නොදන්නවා ආවා කිසිම කෙනෙකුට නොකිය නොදන්නවා අපි යනවා අපි දක්ෂ වෙන්නට ඕනේ මසසට පෙනෙන දෙයට වඩා ලෝකෙ වැඩි පැනසට ප්‍රඥාව නැමැති ඇසට පෙනෙන දේ අන්න ඒ බව තේරුම් අරගෙන අවුරුදු 50ක 60ක ජීවිතයට මේ ජීවිතේ විතරක් ඇත්ත වෙන්න නොදී මේ ජීවිතේට විතරක් තනි වෙන්න කොටි වෙන්න නොදී ඒට එහාට ගිය නුවණක් ඇති කරගන්න නුවණකින් දකින්න පුළුවන් කමක් ඇති වෙන්නට ඕනේ මේ භෞතික ලෝකයේ තුල භෞතිකත්වයේ පමණක්ම ඇත්ත වෙන්න දෙන්න එපා ඒ ඇත්ත කොච්චර කාලෙද කියන එක තමයි මම මතක් කළේ දවස් 36000 නැත්නම් මාස 1200යි ඒ මාස 1200 නුත් මේ බුද්ධෝත්පාද කාලයේ මනුස්ස ජීවිතයේ ජීවිතයේ ඇත්ත තේරුම් ගන්න තියෙන වටපිටාව නැත්නම් සද්ධර්මයේ තියෙන වටපිටාව අපිට ඉන්න තියෙන තව කොච්චර දවස්ද මාස 1200 මාස කීයක් ගෙවිලාද දවස් 36000න් දවස් කීයක් ගෙවිලාද කියලා බැලුවොත් කෙනා කෙනා තව බොහොම ටික කාලයයි තියෙන්නේ ඒ නිසා හැම දිනාම හොඳට බුද්ධිමත්ව නුවණැතිව කටයුතු කළා තමන්ගේ මේ ජීවිතයට විහිතක් උපකාරයක් කරගන්න කියන කාරණාවත් මුලින් මතක් කරනවා අප්පකේසු මනුස්සේසු යේ ජනා පාරගාමිනෝ අතායන් ඊතරා පජා තීරණේ වනුදාගති මනුස්සයන් අතර බොහොම ටික දෙනයි සසර පරතරකට යන්නේ පරතරක් හොයන්නේ අතායන් ඊතරා පජා අනිත් සියලුම ප්‍රජාව තීරමේ වන්ධාවති මෙතරම දුවනවා මෙතරම ඇවිදිනවා සැරිසරනවා ඉතින් ඒ නිසා සසර පරතරක් හොයන කෙනෙක් වෙන්නට ඕනේ පින්වත්තුනි මම මතක් කළොත් යම් කිසි කෙනෙක් ළඟ කෝටි ගණනක් වටිනා මැණිකක් අතේ තියෙයි මැණිකේ වටිනාකම සමහර විට මිල කරන්නත් බැහැ නමුත් මේ තරම් වටිනා මේ මැණික තියෙන්නේ වටිනාකම නොදන්නා නොදකින නොදරුවේ කතේන ඒ වටිනා වස්තු එයාගෙන් අයින්කරන්ඩ වියදම් වෙන්නේ 750ක රුපියලක් වගේ දෙයක් චූටි දෙයක් 750ක රුපියලක ටොපියක් සීනි බෝලයක් අරගෙන මේ බලන්න පුතේ මේක කොච්චර රහයිද කියලා කටෙත් ටිකක් ගාලා පෙන්වුවොත් මේක අරගෙන ඔක දෙන්න මගේ පුතේ කිව්වොත් අනිවාර්යයෙන්ම නොදුරුව දෙනවා. ඇයි ඒ? අතේ තියෙන දේ වටිනාකම තේරෙන්නේ නැහැ. කටේ ගෑවිච්ච දේ වටිනවා කියලා තේරුණා. ඒ නිසා. නමුත් ඔය මැණික කෝටි ගාණක් වටිනවා. වටිනාකම දන්න කෙනෙක් අතේ තිබුණොත් ඒ වගේ සුළු දෙයකින් රවට්ටලා එයාගෙන් එක ගන්න හම් වෙන්නේ නැහැ. එයාගේ ජීවිතෙන් ඒ වටිනා දේ අයින් කරන්න බෑ. රවට්ටලා. ඒ වගේ මම උපමාවක් කළේ මේ ලෝකේ රත්නයන් අතර වටිනාම රත්නයක් තමයි තුනුරුවන් කියලා කියන්නේ. ඒ තුනුරුවන් වැඩේ ඉන්නේ තුනුරුවන් තියෙන්නේ ඒ තුන්රුවන්ගේ වටිනාකම නොදන්න අය ළඟ නම් එයාගේ ජීවිතවලින් තුන්රුවන් අයින්කරන්ඩ ධර්මයේ සිසිලස සෙවනේ ජීවිතින් අයින්කරන්ඩ 750ක් රුපියලක් වගේ චූටි දෙයක් විතරයි අවශ්‍ය. ඇහැට පෙනෙන්න ප්‍රියමනාප රූපයක්, කනට ඇහෙන්න හොඳ ශබ්දයක් නාසයට ඇහෙන්න හොඳ ගඳ දැනෙන්න හොඳ ගන්ධයක්
දිවට හොඳට රසක් කයට හොඳ ස්පර්ශයක් තිබුණා නම් අර පොඩි ළමයෙකුට සීනි බෝලයක් කටේ දිවේ ගෑව වගේ ඒ ඇති. එයාට තුනුරුවන් කියන්නේ කවුද කියලා හොයන්න ඕනෙත් නැහැ. ධර්මය කියන්නේ මොකද්ද කියලා හොයන්න ඕනෙත් නැහැ. ඇයි තියෙන දේ වටිනාකම පේන්නේ නැහැ දැනෙන්නේ නැහැ. නමුත් කටේ දිවේ ගෑවිච්ච දේ අත්දැකීම රහත් යනින නිසා එයා තුනුරුවන් හෝ ධර්මය ගැන බලන්නේ අර පංචකාම ගුණ ධර්මයන් කිරීම යොමු වෙලා ඉන්නවා. නමුත් අනවරාග්‍රෝ මේ සංසාරෙන් තෙර කෙලවරක් නොපෙනෙන මේ සසරින් එතර වී ගන්න තියෙන එකම තොටුපළ නේද මට ලැබිලා තියෙන්නේ. මේ මනුස්ස ජීවිතේ බුද්ධෝත්පාද කාලේ සද්ධර්මයේ තියෙන ඉතාමත්ම වටිනා ක්ෂණ සම්පත්තිය නේද මට ලැබිලා තියෙන්නේ. ලෝකේ මිල කරන්න බැරි සසරෙන් එතර කරවන පාර ලැබිලා තියෙන පාර පෙන්නන තුනුරුවන් අද වැඩ ඉන්නව නේද කියලා තුනුරුවන්ගේ වටිනාකම තියෙන ජීවිතයකට වටිනාකම දැනෙන ජීවිතයකට ඒ පංචකාමයන්ගෙන් නවත්තන්න පුළුවන් කමක් වෙන්නේ සසර හුරුව නිසා කෙලෙස් ගතිය නිසා කාමාදී අරමුණු වලට අහු වුණත් එයා ඒ තුල මොසපත් වෙන්නේ නැහැ. නැවතත් නැවතත් නැගිට නැගිට හෝ සසරින් පරතරක් සසර කෙලවරකට යන්න තුන්රුවන් පිහිට සරණ කරගෙන වීර්යවන්ත වෙන උත්සාහවත් වෙනවා. ඉතින් එබඳු පිරිසක් බිහි වේවා කියන සත් අදහසින් මම මේ දේශනාව ධම්ම කරුණ ටික ඔයගලන්ට කියලා දෙන්නම්. ධම්මපදයේ තියෙන ගාථා රත්නයක් තමයි මම මාතෘකාව වශයෙන් පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දීගං ජාගරතු රත්ත්‍යං නින්ද යන්නේ නැති කෙනාට රෑ ගොඩාක් දිගයි වගේ තේරෙනවලු. දීගං සම්තස්ස යෝජනා ගොඩාක් මහන්සි වෙච්ච විහෙස වෙච්ච විඩා වෙච්ච කෙනාට යොදුන ගොඩාක් දිගයි වගේ තේරෙනවලු. දීගෝ බාලානං සංසාරෝ නුවණ නැති අනුවණ කෙනාට සසර ගොඩාක් දිගයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඉතින් ගොඩාක් දික්කු සසරක් ඇත්තෙක්ව දීර්ඝ සසර ගමනක් යන්ට සූදානම් නොවේ. මේ ජීවිතයේදීම තම තමන්ගේ නිවීම තම තමන්ගේ මිදීම හදාගන්නට හැම දිනම උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ සඳහා අපි විශේෂ දහම් කරුණු ටිකක් මතක් කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සද්ධර්මයේ සද්ධම්මං අවිජානතං සද්ධර්මයේ නොදන්නා වූ කෙනා කියලා මතක් කළා. මොකද්ද සද්ධර්මයේ නොදන්නවා කියලා කියන්නේ? මොකද්ද මොන ධර්මයක් නොදැනීමෙන්ද බාල වුනේ? මොන ධර්මයක් වැටහීමෙන්ද පඬිත වෙන්නේ? ඒ තමයි මේ දුක් නැති කරන මාර්ගය නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳව අවබෝධයක් නැතිකමයි සසර ගොඩාක් දික් වෙන්න හේතුව. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳ යථාභූත ඥානය ඇතිකමයි එසේ නුවණ ඇති කරගෙන ඒ ප්‍රතිපදාව යෙදෙනකමයි සංසාරයේ කෙටිවෙන්න හේතුව. ඒ නිසා මං ජීවිතයට සම්බන්ධ වෙන ආකාරයට වෙනත් පරයයකින් පරයය කියන ක්‍රමයකින් බුදුරජාණන් වහන්සේ පෙන්වා වූ ඥාන දර්ශනයකින් කෙටි කළ අරගෙන මම
මේ ආර්ය මාර්ගයේ දේශනා කරන්නම්. ඒක තියුණු ගොඩාක් ගැඹුරු නුවණෙන් හිතිය යුතු දර්ශනයක්. එතනදී ආර්ය ශ්‍රාංක මාර්ගයේ දුක් නැති කරන මාර්ගය මුලටම තියෙන සම්මා දිට්ඨි. සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන අංග දෙක තියෙන්නේ. නුවණ නැත්තම් ප්‍රඥාව වර්ධනය කර ගැනීම, වැඩි දියුණු කර ගැනීමට, ඇති කර ගැනීමට. වායාම සති සමාධි උස්සහය සිහිය එකඟගම කියන අංග තුන තියෙන්නේ. අපි හැමෝගෙම චිත්ත සමාධිය නැත්තම් හිතේ එකඟකම, සංසුන්කම, සංහිඳියාව ඇති කර ගැනීමට. වාචා කම්මන්ත ආජීව කියන ධර්මතා තුන තියෙන්නේ. කායික වාචසික සංවරය ඇති කරන සීලයට. එතෙන්දී ඉස්සෙල්ලාම අපි මොන තැන දක්වා යා යුතුද, දුක් නිවීම සඳහා මොකද්ද කටයුත්තේ කියන කාරණාව කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් අසා දැනගත යුතුයි. ඒක සුතමේ ඥාණයෙන් ලබාගත යුතුයි. එසේ අසා දැනගත්තා වූ ධර්මය දැක ගැනීම සඳහා තමන් තුලින් ඊට පස්සේ ප්‍රතිපදාවක් පූර්ණය කර යුතුයි. ඒකට තමයි සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. සීලයක පිළිහිටලා සතිපට්ඨානෙ උදව් කරගෙන හිත සමාධිය ඇති කරගෙන අන්න අර කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් තමන්ට ලැබුණු නුවණ දැක්මක් බවට පත් කර ගන්නට ඕනේ. ඉස්සෙල්ලාම කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් ඥාන දර්ශනය ලබාගත යුතුයි. ඒක මම තව එක ආකාරයකට ඉස්සෙල්ලා පෙන්නනවා. පෙන්නලා ඉවර වෙලා ඊට පස්සේ ආර්ය අෂ්ටාංග මාර්ගය නැත්තම් සීලයක පිළිපැදලා සමාධි වඩන ආකාරයත්, සමාධි වඩලා මේ දර්ශනය දකින ආකාරයත් පැහැදිලි කරන්න. එතනදී මම මේ පින්වතුන්ට පොඩි උපමාවක් මතක් කරන්නම්. මේ සම්මා දිට්ඨිය උපමිතස සම්මා දිට්ඨිය කියනකොට ඇත්ත ඇති හැටි දකින්න කියලා කියන්නේ වෙන කොහෙවත් තියෙන දෙයක් නෙමෙයි. මේ ලෝකේ බාහිර විශ්වයේ කොහෙවත් තියෙන දෙයක් නෙමෙයි. අපි තුලම, කෙනා කෙනා තුලම හැමදාම පැවතුණු පවතින ඒ තත්ත්වය දන්න අපේ ජීවිතයකම ඇත්ත. අපේ ජීවිතයේ අපේ ඇහැ කන දිවනාසය ශරීරය මනස කියන මේ ආයතන හය පවත්වනකොට මේ තුල තියෙනවා විඥානය සහ ප්‍රඥාව කියන ධර්මතා දෙකක ක්‍රියාකාරීත්වය. මම සරලව කියලා දෙන්නම්. විඥානය කියලා කියන්නේ ඇහැ කන දිවනාසය ශරීරය කියන ආයතන වලට හම්බ වෙන අරමුණු දැනගන්න කම. ඇහැට හම්බෙන රූප දැනගන්නකොට ඒකට කියන චක්කු විඥාණයෙන් විඤ්ඤායයි. චක්කු විඥාණයෙන් දැනගත්. කනට ඇහෙන ශබ්ද සෝත විඥාණයෙන් දැනගත්ත කියලා විඥාණයෙන් දැනගන්න පුළුවන්. ප්‍රඥාව කියලා කියන්නේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ පංචේන්ද්‍රයන් හරහා දැනගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක නුවණක්. ප්‍රඥාව නැමැති ඇසින් තමයි ඒක දකින්න ඕනේ. මෙන්න මේ සසර දුක් අවසන් කරන නිවන, නිරෝධය නැත්තම් නිවන, ඇහැ කන දිව නාසය ශරීරය කියන මෙන්න මේ පංචායතනයන්ට ගෝචර වෙන්නේ නැහැ. පංචායතනයන්ගෙන් දැනගන්න, දැකගන්න බැහැ.
මේ ලෝක නිරෝධය නැත්තම් දුක්ඛ නිරෝධ වූ නිවන හැම වෙලාවෙම හසු වෙන්නේ හමු වෙන්නේ ගෝචර වෙන්නේ ප්‍රඥාවටයි නුවණටයි. ඒකට කියනවා නිරෝධේ ඥානය කියලා. කෙනෙකුට ඒ ප්‍රඥාව නුවණ නැති වුණොත් එයාට ඉතුරු වෙන්නේ විඥානයේ අත්දැකීම විතරයි. ඒ කියන්නේ ලෝකීය අත්දැකීම විතරයි. එයාට කවදාවත්ම නිවන් දකින්න බැහැ. නමුත් මිනිස්සෙක් කියලා කියන්නේ තමන් තුල නැති ඒ ප්‍රඥාව කල්යාණ මිත්‍රයෙන් ලබා ගන්න පුළුවන් කම. මම ඔය කියපු කරුණු තේරුනේ නැහැ. මම ඒක සරල උපමාවක් හරහා ඔයගලන්ට එකින් එක පැහැදිලි කරලා දෙනවා දැන් ඈ. අපි මෙහෙම කියමු. ගම උපමාව. ඔයගලගේ ගෙවල් වල සීත කරන තියෙයි. මේ සීතකරණේ දොර ඇරියාම ඇතුළත බල්බ් එකක් පත් වෙනවා. ඇතුළත තියෙන ද්‍රව්‍ය කර්මනා අපිට පේනවා. ආලෝකමත්. දැන් ඒ දොර ඇරියාම සීතකරණේ ඇතුලේ ආලෝකමත් බව පෙනෙන්නේ අපිට විඥානෙ, චක්කු විඥානෙ. ඒක දකින්න අමුතු ප්‍රඥාවක් ඕනේ නැහැ. ඕනම කෙනෙකුට පේනවා. ඇරිහම ආලෝකමත් බව. ඊට පස්සේ මේ සීතකරණේ දොර වැහුවොත් දොර වහනවා ලයිට් එක නිවෙනව දෙක එකට වෙන්නේ. දොර වැහෙන නිසා ලයිට් එක නිවෙන බව මාසෙකට පෙනෙන්නේ නැහැ. හැබැයි ඒක පෙනෙන්නේ නුවණට. අපි කියමු කෙනෙකුට නුවණ කියන එක නැත්තම් ප්‍රඥාව නැත්තම් සීතකරණ දොර අරපු වෙලාවේදී ඒකේ ආලෝකය තියනවා කියලා පෙවුණා. හැබැයි දොර වහනකොටම ඒක නිවෙනවා කියන එක දකින්න ප්‍රඥාව නොයදුනොත් පැත්තකට ගියාමත් එයාට සිහි කරන්න ඉතුරු වෙන්නේ ඇහින් දැකපු එකේ අත්දැකීම විතරයි. විඥානයේ අත්දැකීම විතරයි. දැකපු දේ සිහි කරනකොට නුවණින් දැක්ක යුතු ලයිට් එක නිවිල නැති බව දකින නුවණක් නැති වෙනකොට එයාට දැනෙන්නේ තාම දැකපු දේ තියනවා වගේ. ඒ කියන්නේ තාම සීතකරණේ ලයිට් එක පත් වෙලා තියනවා වගේ තේරෙනවා. යම් වෙලාවක හා තියෙනවද නැද්ද කියලා බලමු කියලා බලන්න අපි ආපහු ඇවිල්ලා දොර ඇරියොත් මොකද වෙන්නේ? අර මෝඩකම ඔප්පු වෙන විදිහටමයි තියෙන්නේ. ආයෙත් දොර ඇරපු නිසාම පත්තු වෙනවා. අපේ මෝඩකම ඔප්පු වෙනවා. ආ මේ මං කිව්වේ පත්තු වෙනා කියලා මේ පත්තු වෙලාමයි තියෙන්නේ. තිරිසංගත සත්තුන්ට ප්‍රඥාව යෙදෙන්නේ නැහැ. විඥානීය අත්දැකීම නිසා විතරයි. ඒ නිසයි තිරිසංගත සත්තුන්ට ඔන්නෝයි සිද්ධිය වෙලා තියෙන්නේ. තිරිසංගත සතේ කැඩපතකට තිබුණොත් තමන්ගේ ඡායාව වැටෙනවා. ඡායාව හොඳට පේනවා. දැන් විඥානීය අත්දැකීම තමයි තිරිසංගත සතට තියෙන කණ්ණාඩියට වැටෙන ඡායාවට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ පුරන්න පුළුවන්. ඔය කුරුල්ල හැම කොටනවත් දැකලා ඇති පේනවා. අහකට යනකොටම එයා එතනින් අහකට යෑමත් කණ්ණාඩි ඡායාව නැතිවීමත් දෙක එකට වෙනවා. නැති වුණාට නැති වෙන බව දකින ප්‍රඥාව නොයදෙන නිසා නැති වෙන බව විඥාණයෙන් දැක ගන්න බෑ. ඒක දකින්න වෙන්නේ ප්‍රඥාවෙන්. ඒ ප්‍රඥාව නොයදෙන නිසා දැකපු දේ සිහි කරන්නත් පුළුවන් නිසා ඒ සතා පැත්තකට ගිහිල්ලා දැකපු දේ සිහි කරනකොටත් ඒක නැතිවීමේ නුවණ නොයදුන් නිසා එයාට තේරෙන්නේ දැනෙන්නේ දැකපු දේ දැකපු කෙනා තාම ඉන්නවා වගේ. ඒ හින්දා බලන්න කියලා ආපහු කණ්ණාඩිය ගාවට ආවොත් ආයෙත් ඔප්පු වෙන්නේ තමන්ගේ මෝඩ මනසමයි. ආයෙත් කණ්ණාඩිය ඉන්නවා වගේ.
ආයත් අහකට යනකොටම නැති වුණාට ආයත් නිරෝධී ඥානෙ එයාට යෙදෙන්නේ නැහැ. එහෙන් බැලුවා තව කෙනෙක් ඉන්නවා, හිතෙන් හිතුවා තව කෙනෙක් ඉන්නවා. හිතෙන් හිතනකොට දැක්කපු කෙනා ඉන්නවා වගේ, බලනකොට හිතපු කෙනා ආපහු පේනවා වගේ තමයි පේන්නේ තේරෙන්නේ. ඒ විදිහටමයි ප්‍රඥාව නොයදුණු සීතකරණේ ආලෝකය ඉවත් වෙනකොටම, දොර වැහෙනකොටම ආලෝකය නැති වෙනවා. නමුත් නැති වෙන බව දකින නුවණ නොයදුනොත් එයාට ඇති බවමයි තියෙන්නේ. ඒ ඇති බව නිසා මහපොව බලන්න ඇවිල්ලා බැලුවොත් ආයෙත් පේන්නේ තමන්ගේ මෝඩකම ඔප්පු වෙන විදිහටම. හිතින් හිතුවත් ඇහෙන් බැලුවත් මේ සීතකරණ නිවිච්ච වෙලාවක් එයාට හම්බෙන්නේ නැ නුවණ නැති කෙනාට. රෑ දවල් දෙකේම හැම වෙලාවෙම මේ ලයිට් එක පත්විච්ච කමකින්මයි එයාට තේරෙන්නේ දැනෙන්නේ. කිසි වෙලාවක ලයිට් එක නිවෙනවා, නමුත් හම්බ වෙන්නේ නැහැ. කණ්ණාඩි ඡායාව ඇති වෙලා නැති වෙනවා, නමුත් හම්බ වෙන්නේ නැහැ අරයට. ඒ වගේ නුවණ නැති කෙනෙක් හිටියොත් අපි කිව්වොත් සීතකරණ දොර වහපු ගමන්ම ලයිට් එක නිවෙනවා කියලා කීයටත් එයා පිළිගන්නේ නැහැ. ඇයි? එයාට දකින වෙලාවට පත්තු වෙලා වගේ පේනවා, අහකට යනකොට දකින නුවණක් නැහැ. සීතකරණ දොර වහනකොට ලයිට් එක නිවෙනවා කියලා අපි කිව්වට අපේ වචන පිළිගන්නේ නැහැ. ඒ වගේ වෙලාවකදී අපිට වෙනවා මේක ලයිට් එක නිවෙනවා කියලා කියන්නේ නිකන් නෙමෙයි, සහේතුකයි මේක කියලා සහේතුක බව ඔප්පු කරන්න වෙනවා එයාට. ඇදහිීමකින් ගන්න එපා. අහකට යනකොට මේ බල්බ් එක නිවෙනවා කියලා කියන්නේ නිකම් වචනයක් හින්දා නෙමෙයි, ඇත්ත ඇති හැටි වෙන එහෙම ධර්මතාවයක් තියෙනවා. ඒ නිසයි කියන්නේ ඒක සහේතුකයි. මෙහෙ එන්නකො කියලා එකගෙන ගිහිල්ලා එයා ඉදීම සීතකරණ දොර ඇරලා පින්නන්න වෙනවා. මෙන්න මේ බලන්න මේ දොර ආයෙ තියෙනවා එබෙන වර්ගයේ බොත්තම. මෙන්න මේ දොර වහනවා කියලා කියන්නේ මෙන්න මේ බොත්තම ටිකෙන් ටික මෙහෙම මෙහෙම එබෙනවා. එබුණු ගමම මේ බල්බ් එක නිවෙනවා. ආපහු දොර අරිනවා කියන්නේ මේ බොත්තම එළියට එනවා. එතකොට බල්බ් එක පත්තු වෙනවා කියලා දොර ඇරලා තියෙද්දි අතින් අර බොත්තම උබල පෙන්වන්න වෙනවා. නැති නුවණ අලලා දෙන්න වෙනවා සහේතුකෝ. මෙන්න මේ නිසයි මේක කියන්නේ කියලා. එතකොට එයාට ඇති බවක තිබුණත් අනුමානෙට මේ හේතුව නිසා එහෙන මේක නිවෙනවා තමයි කියලා නිරෝධ ඥානයේ හිතට නගා ගන්න පුළුවන්. එහෙම නොපෙන්නුවොත් කිසි දවසක මේ බල්බ් එක නිවෙනවා කියලා ඇදහිම් මාත්‍රයකටවත් එයාව ගේන්න බෑ. තේරෙනව නේද? ඒ වගේමයි අපේ ජීවිතෙත් තියෙන කතාවක් තියෙයි. ඇහැකන දිවනාසයේ ශරීරය කියන මේ පංචින්ද්‍රියන්ට ගෝචර දේවල් ආරම්භය හිතින් කීින් කිවිං කරන්ට ලෝකෙ තුල ජීවත් වෙන්න අපි දන්නව අපිට දක්ෂයි අපිට පුළුවන්. ඒත් අපේ මට්ටමට ලෝක නිරෝධී දුක්ඛ නිරෝධී නුවණ අපිට නැහැ. ආයතන නිරෝධී අපිට නැහැ. අපි කණ්ණාඩියකට එපුණා වගේ සීතකරණ දොර ඇරියා වගේ ඇහෙන් රූපයක් දැක්කෝ රූපේ පෙනෙනවා, පෙනෙන දෙයට හිතෙන් කීම් කිරුණත් කරන්න පුළුවන්. අපි දැකලා එතනින් ගියාට පස්සේ අපි පෙනෙන දෙයින් ඇහැ අහකට ගැනීමත් වෙන අරමුණකට සම්බන්ධ වීමත් පෙරපසු නැතුව දෙකේකට වෙන්නේ. අපි වෙන අරමුණක් සිහි කරගන්නකොට වෙන දෙයක් දිහා දකිනකොටම
ඉස්සෙල්ල දැකපු ඇහත් රූපයත් අරමුණු දැනගන්න සිතත් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නමුත් කවදාහවත්ම අපිට ඒක පේන්නේ නැහැ. අපි පැත්තකට ගිහිල්ලා දැකපු දේ අපිට සිහි කරන්න පුළුවන්. අපි දැකපු දේ සිහි කරනකොට දැකපු දේ නිරුද්ධ වෙලා. ඒත් අපි එතනින් අහකට යනකොට ඒක නැති වෙනව නේද කියලා දකින්න නිරෝධී ඥානෙ අපිට නැති නිසා අපි සිහි කරනකොට හිතෙන්නේ දැකපු දේ සිහි කරනවා තාම තියෙන දේ සිහි කරනවා වගේ. දකින්නකොට සිහි කරපු දේ දකින්නවා වගේ. ඒ කියන්නේ ඔගොල්ලෝ ඉඳලා ආපු ගේ සිහි කරන්න. ඔගොල්ලන්ට සිහි කරනකොට දැන් හිතෙන්නේ දැනෙන්නේ ඒ සිහි කරපු ගේ තියෙනවා වගේ. තියෙන හින්දා එතෙන්ට අපි යනවා හොයාගන්න. ගිහාම චක්කුම් පටිච්ච රූපේ චොපේ චක්කු විඥානං කියලා හැට රූප ගැටෙන හින්දම චක්කු විඥානේ පහළ වෙලා ඒ අරමුණ පේනවා. ආ මේ තියෙන්නේ කියලා තිබුණු දෙයම හම්බ වෙනවා. ආපහු අහකට යනකොට දැකපු දෙයම තියෙනවා වගේ. අපිට හිතින් හිතුවත් ගෙවල් දුරවල් දුවා දරුවෝ ඉන්නවා, ඇහෙන් දැක්කත් ඉන්නවා. අපේ ලෝකෙ හිස් නෑ අඩු නෑ. කවදාවත් මේ ලෝක නිරෝධිය පිළිබඳ නුවණ අපිට ලැබෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවකදී අපි යමක් දැක්කට පස්සේ දැකපු දේ ඉතුරු නැතුවම නැති වෙනවා. ආපහු එක දකින්ද හේතු යෙදුනහමයි එක පෙනෙන්නේ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ අපිට සහේතුකව පෙන්වනවා. අපි කීයටවත් එක පිළිගන්නේ නැති නිසා රසීත කරන ලයිට් එක වගේ බුදුරජාණන් වහන්සේ එකින් එක ඇහැට රූපයක් පෙනෙන්න තියෙන හේතු ටික පෙන්වනවා. චක්කුම් පටිච්ච රූපේච උපදේ චක්කු විඥානං තින්න සංගති පස්සෝ කියලා ඇහැට එකෙන අපිට රූපයක් පෙනෙන්න හේතු වෙන්නේ ඇහත් රූපය චක්කු විඥාන කියලා මේ ටික නිසා පෙනෙනවා. ඊට පස්සේ අපි මනෝමය යමක් සිහි කරනකොට පෙන්නවා එතන දැන් තියෙන්නේ මනෝපටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥාන. මේ ප්‍රත්‍ය පෙන්වන්නේ ඇයි? ඇයි චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන තින්නන් සංගත පස්සෝ කියලා දේශනා කරන්නේ? ඇයි මනෝපටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥාන කියලා දේශනා කරන්නේ? ඒ අරමුණක් උපදින්න ඒ අරමුණක් එක්ක ජීවත් වෙන්න හැසිරෙන්න හේතු වෙන හේතු ධර්මතා ටිකයි පෙන්වන්නේ. එතකොට මනෝ විඥානය චක්කු විඥානය කියලා සිත් දෙකක් එකට තියනවද? නැහැ. ඔගොල්ලෝ දැන් gedara සිහි කරගත්තොත් දැන් ওই සිහි කරනවා කියන තැන බලන්ඩ එතන තියෙන ධර්මතා මොනවද කියලා හොඳට බැලුවොත් මනෝපටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඥාන කියන හේතු ටික තියෙනවා. මනසත් ධර්මාරම්මනත් නිසා මනෝවිඥානයි. ඔය මනෝමයෙන් උපන්ද දැකපු දේ සිහි කරගත්ත සිද්ධියට ඕගොල්ලෝ තියෙන දේ සිහි වෙනවා කියලා රැවටිලා ඉන්නේ. ඊට පස්සේ ඇහැට පෙනෙනකොට චක්කුම් පටිච්ච රූපේච උපදී චක්කු විඥාන තින්නන් සංගති පස්සෝ. ඇහැට පෙනෙනකොට මේ සිහි වෙච්ච දේ තියෙනවා කියලා රැවටිලා ඉන්නේ අපි. මේ දෙපැත්තට රැවටෙන තාක් නিত্য සංඥාව අතහැරෙන්නේ අපිට අනිත්‍ය තේරෙන්නේ නැත්තේ මොකද? අර තිරසංගත සතාට කණ්ණාඩියේ ඡායාව අනිත්‍ය වෙන බවක් තියෙද? ඇහෙන් බැලුවා තව කෙනෙක් ඉන්නවා, හිතෙන් හිතුවා තව කෙනෙක් ඉන්නවා. නුවණ නැති කෙනාට සීතකරණේ ලයිට් එක නිවෙන දවසක් තියෙද? ඇහෙන් බැලුවා තියෙනවා, හිතෙන් හිතුවා තියෙනවා. එතකොට ඒ ලෝකය ආලෝකයේ නිත්‍ය වෙලා තියෙන්නේ, ඒ ඡායාව නිත්‍ය වෙලා තියෙන්නේ මොකෙන්ද? අවිද්‍යාවෙන්. අවිද්‍යාවට ඔබටත් මටත් අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා ගෙවල් දොරල් යාන වාහන ඉඩකඩන් එක ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ අවිද්‍යාවට පින් සිද්ධ වෙන්න.
වෙන මුකුත් නෙමෙයි අපේ ජීවිතයේ සහේතුක මේ සිද්ධිය හඳුනා නොගන්න කම නොදකින කම ඒ හින්දායි ඔබට අනන්ත අපරිමාණ විදියට කෑ ගහ දුක් විඳින්න පුළුවන්කම තියෙනවා මරුණු අම්මා තාත්තා දුව පුතා මාස ගණන් අවුරුදු ගණන් ඒත් ඔබට අඬන්න පුළුවන් තව ඒ තරම් ඔබට හැකියාව තියෙයි සතුට වෙලා අතරෙන්ද අරමුණු අවුරුදු ගණන් ගිලේ තාම ඔබට සතුට වෙන්න පුළුවන්කම තියෙයි එහෙම වෙන්නේ කුමක් නිසාද අපේ ජීවිතේ නැත්තම් මේ ලෝකේ මෙන්න මේ අවිද්‍යාව නිසා ලෝකය කියලා කියන්නේ අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රය මතින්ම ගොඩනැගිච්ච ජීවිතයක් ලෝකෙට තුන් කාලයක් තියෙනවා අපි අහලා තියෙනවා අතීතය කියන එක මැරිච්ච නිරුද්ධ වෙච්ච දෙයක් කියලා නේ අතීතය කියන්නේ එක නිරුද්ධ වෙච්ච දෙයක් මැරිච්ච දෙයක් න ආගත තාම පැමිණියේ නැ අනාගතය කියලා කියන්නේ තාම නොපැමිණි දෙයක් ආවේ නැ නමුත් යථාර්ථයේ එක වුණාට ලෝකය කියන එක නිර්මාණය වෙලා තියෙනවා. ඔබටත් මටත් අඬන්න හැපෙන්න විලාප දෙන්න පුළුවන්, සතුටු වෙන්න පුළුවන්, කර්ම රැස් කරගන්න පුළුවන්, පුද්ගල භාවයෙන් ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. කම ගොඩ නැගිලා තියෙන්නේ අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයම එකතු කරගෙනයි. අතීතේ නිරුද්ධ වෙනවා කියන ඇත්ත සාක්ෂාත් වුණොත් ඔබට ඒක ඇත්තක්. ඒ ඇත්ත සාක්ෂාත් වුණොත් අනාගතය තාම පැමිණියේ නැහැ කියන ඇත්ත සාක්ෂාත් වුණොත් වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන සිද්ධියක් වෙනවා කියනක ඔබට සාක්ෂාත් වුණොත් ලෝකයයි නිරෝධයට යන්නේ. ලෝක නිරෝධයයි නිවනට යන්නේ. නිවන කියන්නේ ඒකට. දැන් බලන්න ඔගොල්ලෝ මෙතෙන්ට එන්නේ ඉස්සෙල්ලා පැය භාගයකට පැයකට ඉස්සෙල්ලා කාලේ අතීතයට ගිහිල්ලා හැබැයි ඒ දැකපු ගෙවල් දොරවල් ඥාති මිත්‍රයෝ ඔයගොල්ලෝ මෙතෙන්ට එන්නේ ඉස්සෙල්ලා ආපු වාහන එහෙම තියනවද නැද්ද? ඔයගලන්ට තියනවද නැද්ද? තියෙනවා. ඒ කියන්නේ අතීතය නිරුද්ධ වෙලාද? නැහැ. ඊගාට බලන්න අනාගතේ මේ බණ අහලා ඉවරුනහම යන්න තියෙන ගෙදර තියෙනවද නැද්ද? තියෙනවා. අනාගතේ දැම්මෝ මාලිගාවෙ ඇවිල්ලා තියෙනවා වෙට. ඇදිලා තියෙනවා. යන්න තියෙන වාහනේ, ගෙදර හම් වෙන්න තියෙන යාළු මිත්‍රයෝ, වැඩ ගමන් කරන ස්ථාන, රාජකාරීයන් තියෙනවද නැද්ද? තියෙනවා. අපේ මේ ලෝකයට අතීතය නිරුද්ධයි කියනකොට කාලය විතරක් ගෙවිලා ගිහිල්ලා හැබැයි ඒ ඇසුරු කුළු ද්‍රව්‍ය ඔක්කොම තියනවා වෙලා. කාලය විතරයි ගෙවිලා ගිහිල්ලා තින්නේ අපිට. නාගත ආවේ නැති අනාගතේ කාලය විතරයි තාම ඇවිල්ලා නැත්තේ. හැබැයි පරිහරණය කරන්න අවශ්‍ය භාණ්ඩ ටික තාම හැදිලා නැතුව නෙවෙයි. එතකොට ඒක දැත්ත අතීතේ මැරිලා නිරුද්ධ වෙලා කියලා කියනවා නම් කාලය විතරක් ගෙවිලා ගියා සියලුම ද්‍රව්‍ය කාරණා තියෙනවා කියන එක දැත්ත. අනාගතයේ පැමිණියේ නැහැ. හෙට මම ගමේ යනවා කියලා කෙනෙකුට කියනවා නම් තාම වෙලාව විතර ඇවිල්ලා නැත්තේ. නමුත් යන වාහනේ තියෙනවා, පාර තියෙනවා, ගියාම යන්න තියෙන ගොඩනැගිලි තියෙනවා නැද්ද? තියෙනවද නැද්ද? තියෙනවා. අන්නේ මෙතෙන්ට එන්න ඉස්සෙල්ලා ආපු වාහනේ ගෙදර දොර කියලා ඒ පැත්ත නැකිලා තිබුණා නම් බණහාලා යන්න තියෙන ගෙදර දොර හම්බෙන්න තියෙන තැන නොපෙමින තිබුණා. කාලේ නෙමෙයි ඒ සිද්ධාන්තම අතහැරුණා නම් ඔගලන්ගේ මේ ජීවිත ක්‍රියාකාරකම් අපිට පවත් ගන්න බෑ. මේ ලෝකය මට සතුටු වෙන දුක් වෙන්න ශේෂ්ත්‍රීතුරු වෙන්නේ අම්මා තාත්තා දුව පුතා සහෝදර සහෝදරි ඥාතී හිතයි සිංවත් තමන් ඕවත් ඉතුරු වෙන්නේ නැහැ. ඇයි ඒ?
ඔගොල්ලෝ ජීවත් වෙන්නේ මේ දැන් උතන නෙමෙයි. ඔගොල්ලෝ ජීවත් වෙන්නේ අතීත අනාගත කියන තුන් කාලෙම එක්ක. මම අහුවත් ඔගලංගේ මේට පැයකට ඉස්සෙල්ලා කොහෙද හිටියේ කියලා. වා හිටියේ කොහෙද කියලා පෙන්වන්න තියෙන ඔය ශරීරෙ නෙමෙයි. ගෙදර කාමරේ මිදුල වටපිටාව ගහක් යට ගඟක් යට මං ආහාර ගහ යට නෙහිටියේ. මම ගෙදර කාමරේ අර වැඩේ කර කර නෙහිටියේ කියලා තමන් හිටියා කියලා පෙන්වන්න තියෙන තමන්ගේ පරිබාහිර තැනක් නෙමෙයිද පෙන්වන්නේ. දැන් මේ වෙලාවේදී මෙතන. ඔයා කොහෙද මෙච්චරලා හිටියේ කියලා ඇහුවොත් මම අර ශාලාවේ හිටියේ වනහා කියලා මේ පැත්ත නෙමෙයිද පෙන්වන්නේ. මේ ඉන්නේ මම කියලා තමන්ව පෙන්වනවද? මම හිටියේ ඔයා හිටියේ කොතනද කියලා මේ ඉන්න විදිහට මේ ශරීරෙම තමයි කියලාද කියන්නේ ඔයගොල්ලෝ? එහෙම කියනවද? හරිනම් කියන්න ඕනේ ඒකනේ. මේිට පැයකට ඉස්සර ඔයා කොහෙද හිටියේ කියලා හෙව්වොත් අපි කියන්නේ මේ දැන් මම ඉන්නේ මේ ශරීරෙම මෙතනම තමයි කියලාද පෙන්වන්නේ? නැත්තම් අහවල් කඩේ හිටියේ, අහවල් ගහ ගාව හිටියේ, අහවල් යාළුවා ගෙදර හිටියේ කියලා තමන් හිටියා කියලා පෙන්වන්නේ වෙන තැනක් නෙමෙයිද? ඇයි අපි ජීවත් වෙන්නේ අතීතයක එක්ක අනාගතයක? මැරුණු හෝ නූපන්න දෙකයි අපේ ජීවිතේ වැඩිමනක්ම තියෙන්නේ. ඒ ටික මනෝමයයි. අපේ මුළු ලෝකෙම හැදලා තියෙන්නේ මනෝමය සිද්ධියකින්. ඔය මනෝමය සිද්ධිය කවදාවත්ම මොන්නම විදිහකටවත් නැති වෙන්නේ නැහැ, නැති කලේ නැත්තම්. කෙනා කෙනාම හිතලම මේ මෝඩකම අයින් කළ යුතුමයි. ඒක කරන්න තියෙන වෙන දෙයක් නෙමෙයි. හේතුඵල ධර්ම හරහා තමන්ගේ ජීවිතය හඳුනා ගන්න. ගෙදර දැන් සිහි කරනකොට මේ බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍ය ටික පෙන්වන්නේ ඒ නිසාමයි. ගෙදර සිහි වෙනකොට වෙනද කලෙම මේ අරමුණ සිහි වෙච්ච මනස හම්බුනේත් නැහැ, ධර්මාරම්මන හම්බුනේත් නැහැ, මනෝ විඥානය හම්බුනේත් නැහැ. ඒ ටික උදව් කරගෙන සිහි කරගෙන gedara sihi una කියලා සිහි වෙච්ච gedara තියනවා කියන තැනකින් බැඳිලා gedaraට කවුරු හරි ආවත් දන්නේ නැහැ, ගෙයි දොර වැහුවත් දන්නේ නැහැ, gedara මොනව වෙලාද දන්නේ නැහැ කියලා සංයෝජනයකින් යන්නේ බාහිර වස්තුවකට. එහෙම හිතින් කින් කිතින් කර කර ඉන්නේ අපි. එහෙම නෙමෙයිද? එහෙම තමයි. ඒ කියන්නේ ෂණික වර්තමානිය ඇත්ත දකින්න ඕගොල්ලෝ සිහියෙන් නුවණ ඉදිරිපත් කර නොගන්නකොට ෂණිකවම අතීතයට යනවා. ඔගලන්ට අතීතය හරහා ලෝකේ ගොඩනගින්නේ නැහැ. gedara sihi wenakota nikamata ඔගලන්ට පෙන්වන්න පුළුවන් නම් දැන් තියෙන්නේ මනෝ පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥාන තින්න සංගති පස්ස මනෝ සම්පස්සයක් මනසට ධර්මාරම්මණයක් ස්පර්ශ වෙච්ච නිසා මේ දැනගැන්ල ඇති වුණා නේද? මං ගෙදර කියලා සිහි කරගන්න දේට හේතු ටික මේක නේද? ගෙදර සිහි වෙනවා කියන එකට සිහි වෙනවා කියන සිද්ධිය මනෝමය සිද්ධියක්. ඒකට ප්‍රත්‍ය ටික මනසත් ධර්මාරම්මනත් මනෝ විඥානයත් නේද කියලා පෙන්වන්නම්. තියෙන gedarakata hitana situlu wel tika ehema monathara wenawa. Merunu amma sihi wuna kiyana kotama amma sihi wenakotama dan metena tiyenne sihi wenawa kiyana tana mano paticca dhamme chuppajjati mano vinyana tinna sangati passa manasin dharma arammanayan sihi karagatta kama neda kiyala dakkana nathi wicca ammawa ætta vela andana tattweyata yana situlu wel yana eka nathara wenawa. මෙතන සිහි කරගන්න බැරි වෙනකොටම ඔගොලු අතීතේ ඉන්නේ දැකපු තැන. ඇහැ කෙලින්ම අම්මවම වෙලා අඬනවා හෝ විලාප දෙනවා. මරුණු දරුවමම සිහි වෙලා අඬනවා විලාප දෙනවා. ඊට පස්සේ ඇහෙන් දැක්කොත් දැන් චක්කුම් පටිච්ච රූපේච උපදේ චක්කු විඥාන චින් සංගති පස්තු. දැන් මේ චක්කු සම්පස්සයක් සිහි කරපු එක මේකට අයිති නෑ. සිහි වෙන එක පෙනෙන එකටත් පෙනෙන එක සිහි වෙන එකටත් ගැට ගහන මෝඩකම අයින් වෙන විදිහට
එතන එතන ආයතන ටික හඳුනා ගන්න ඔබේ සිහිය නුවණ යෙදුනොත් මේ මුළු මරණයෙන් පස්සේ නෙමෙයි මේ දැන් මේ මොහොතේ කරන්න පුළුවන් මේ මොහොතේම සියලුම ජීවිතේ දුක ගෙවෙනවා ඔබට එක දස්සනයක්වත් අඩිය තියන්න බෑ දුක දුක පැත්තට මේ නුවණ තිබුණොත් ඔතන අඩිය තියාගන්න බැරි වෙන හැම මොහොතකම අපි ඉන්නේ ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායස කියන මේ කුලස් ගින්න මැද ඉතින් මේ සම්මා දිට්ඨි කියලා කියන්නේ නිවැරදි දැකීම කියලා කියන්නේ මෙන්න මේ ඇත්තට මේක තමයි ඇත්ත ජීවිතේ අතීතේ නිරුද්ධයි අනාගතේ ඉපදුණ නැ වර්තමාන හටගෙන නිරුද්ධ වෙනවා කියනක ඔබට පේනෙනවා පෙනෙන තැනකට එනවා ඒ ඇත්ත සාක්ෂාත් වෙනවා ඕක තමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණත් නොවුණත් හැමදාම පැවතුණු ඇත්ත අපිට අවිද්‍යාවෙන් වැහිලා අවිද්‍යාව කියන්නේ මොකෙද්ද මොකද්ද මේ ආයතන ටික මනස ධර්මාරමණ නිසෝපදීනදී මනස ධර්මාරමණ නැති වෙන නැති වෙනවා ඒක පෙනෙන දෙයටයි තියෙන්නේ ඇහත් රූපයක් ටික නිසා පෙනෙන එක පෙනීමෙන් පස්සේ නැති වෙනවා ඒක සිහි වෙන එකටයි තියෙන්නේ නමුත් මේ ඇත්ත අපිට සාක්ෂාත් වෙලා නැහැ. එහෙම නොවෙනකොට නිරුද්ධ වෙච්ච දෙයත් ඇති බවට, නූපන්න දෙයත් ඇති බවට තියෙනකොට භවය හැදෙනවා, ලෝකය හැදෙනවා. අම්මා තාත්තා දුව පුතා ඉඳලා කුඩා කාලේ ඉඳලා ස්කෝල් ගිය තැන් වල ඉඳලා මේ හැම දෙයක්ම ඇති බවට එක යායකට හම්බ වෙනවා. මේ ලෝකේ නෙමෙයි තුන් ලෝකෙම ලෝකයේ ගුණ නැගිලා තියෙන උන්නෝය වගේ මෝඩකමක් තුල මේ මෝඩකම ගෙවෙන විදිහට මේ ආයතන ටික හඳුනා නොගන්නාකම ඇතිතාක් මේ සසර ගෙවෙන්නේ මේ දුකයි වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ මහා ජල සාගරයේ හිඳලා යන දවසක් මට කියන්න පුළුවන් මේ මහා පෘථිවිය විනාශ වෙන දවසක් කියන්න පුළුවන් හිමාල පර්වත ආදී මහ විශාල පර්වත විනාශ වෙන දවසක් මට කියන්න පුළුවන් ඒත් අවිද්‍යාවෙන් යුක්ත ලෝකයේ දුක ගෙවෙන දවසක් මට කියන්න බෑ ඔබ මම මෙහෙම යමක් සිහි කර ගන්නකොටත් දකින්න දේ නිරුද්ධ වෙලා දැන් මේ සිහි කරගන්න දේ සිහි කරගන්න ප්‍රශ්නයක් නෑ දැකපු දේ සිහි කරන්න පුළුවන් හිතට දැකපු දේ සිහි කරනකොට දැකපු දේ නිරුද්ධයි කියන නුවණ අපිට ඇති වෙනවන නමුත් දැකපු දේ සිහි කරනකොට දැකපු දේ නිරුද්ධයි කියන නැති වුනොත් දැකපු දේ ඇති බවට දැනෙනවා ඊට පස්සේ දැකපු දේ සිහි කරගන්නේ සිහි කරගන්නකොට දැකපු දේ ඇති බවට දැනෙනකොට ඊගාවට ඇති බවට දැනෙන සිද්ධියත් එක්කයි අපි සිටින් කින් කින් කරන්නේ එතනයි දුක තියෙන්නේ අපිට ඉතින් එහෙමයි දුක එන්නේ අපේ ජීවිතේට දැකපු දේ සිහි කරන්න ඒක හිතේ හැකියාව චුට්ටක්වත් බැරි නෑ දැකපු දේ සිහි කරනකොට දැකපු සිද්ධාන්තය නිරුද්ධයි කියන සිද්ධියාව කණ්ණාඩියට අපි එබෙනවා මූණ බලනවා අපේ අඩුපාඩු බලා ගන්නවා පේනවා පැත්තකට ගිහින් අපි මූණ බලමු සිද්ධියත් අපිට සිහි කරන්න බැරිද පුළුවන් හැබැයි එහෙම සිහි කරනකොට කණ්ණාඩි ඡායාව දැන් කණ්ණාඩි නෑ කියලා අපිට තේරෙන හින්දා එහෙම තියෙන මගේ මූණ දිහා බලාගෙන අපි හිතින් කින් කින් කරනවද කරන්නේ නෑ නමුත් දැකපු දේ සිහි කරලා ඉන්න නෙමෙයි දෝෂේ දැකපු දේ සිහි කරන්න පුළුවන් නේ දැකපු දේ සිහි කරනකොට දැකපු දේ නිරුද්ධයි කියන නුවණ නෑ ඒ දැකපු දේ නිරුද්ධයි කියන නුවණ එන්නේ ටිකෙන් ටික හරි චුට්ට චුට්ට හරි ගුරුලගේ පැටියට පුළුවන්කමක් තියනවලු එක පියාපතක් සලලා ඊගාව පියාපත සලනකොට යුදුන් 100ක් එහාට ගිහිල්ලා ඒ තරම් වේගෙන් පියාඹන්න පුළුවන් ඒ ගුරුලගේ පැටියද පියාඹන්න එළියට බැසෙ නැත්තම් අඟලක්වත් යන්නේ නැල්ලු ඒ තරම් හැකියාව තිබුණාට ගියේ නැත්තා ඒ වගේ මොන තරම් නුවණක් අපිට තිබුණත් ඒ නුවණ ඇති වෙන විදිහට අපි හිතන්නේ නැත්තා
අපි හීනකින්වත් මේ ආයතන එකට ගැට ගැසීම තුලයි මේ පැටලවිල්ල තියෙන්නේ. මේක ලෙහෙන්නෙත් එතනින්මයි කියලා දැනගෙන එක චුට්ටකත් අපි උත්සාහවත් වෙනවද වෙන්නේ නැහැ. වැඩි එපා. ඒක චුට්ට චුට්ට දසමේ දසමේ. හුරුකරන්ඩ මේ ආයතන ගැට ගැහිල්ල නිසා මැවිච්ච ලෝකෙ අයින් වෙන්න. ලෝක නිරෝධයට නිවනට නමක් මං කියන්නද? අතීතේ නිරුද්ධයි. අනාගතයේ ප්‍රතිලන වර්තමාන හටගෙන නිරුද්ධ වෙනවා කියන ඥාන දර්ශනයක ජීවත් වෙන්න. රහතන් වහන්සේ කියන්නේ එහෙම. රහතන් වහන්සේ කියන්නේ එහෙම. අද බලන්න අපි ඕනම තැනකට යන්නේ යන්න ඉස්සෙල්ලා යදී තියේ. ගින් ආවට පස්සේ යදී තියෙනවා. දැන් ගෙදර ගන්න වාහනේ ගන්න යන්න ඉස්සෙල්ලා තේ වාහනේ හෝ ගෙදර තියෙනවද නැද්ද තියෙනවා ගිලා ආවට පස්සෙත් තියෙනවා යන්න ඉස්සෙල්ලා තිබුණාම තියෙන දේ එකයි තියෙන දේ අපිට හම්බ වෙන්නේ එතකොට ආවට පස්සෙ තියෙනවා ඔක තමයි අපේ මනස රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ යන්න ඉස්සෙල්ලා තිබුණේ ආවෙන් පස්සේ කිසි දෙයක් ඉතුරු නැහැ. හම්බ වෙච්ච වෙලාවට දෙනෙන දෙයට හිතනවා කියනවා කරනවා. නමුත් එනකොට නිරුද්ධයි. අපිට කර්ම රැස් වෙනවා රහතන් වහන්සේට කර්ම රැස් වෙන්නේ නැහැ. යන්න ඉස්සෙල්ලා තිබුණ නෙමෙයි ආවෙන් පස්සේ තියනවා නෙමෙයි කියන තැනක අපිට ජීවත් වෙන්න බැරිද? පුළුවන්. කන්නාඩිය ගාවට අපි යන්නේ ලින්දකට වැවකට පොකුණකට අපිට එබිලා මූණ බලන්න උන. දැන් බලන්න ඕගොල්ලෝ කන්නාඩියේ මූණ බලන්නේ නැද්ද? බලනවද නැද්ද? බලනවා. බලනකොට යන්න ඉස්සෙල්ලා තිබුණු ඡායාව බලන්න දෙයක් නැහැ. එතකොට ගිහින් ආවට පස්සේ තියනවද? ඡායාව නැහැ. ඒ වෙලාවට උපද්දවාගෙන බලනවනේ. නමුත් උපද්දවාගෙනයි බලන්නේ තාම ඉපදිලා නැහැ කියලා ගිහින් මූණ බලන්න බැයිද? යසාගේට කලින් නොතිබීම එවිලාම උපද්දගෙන හොඳට හිතින් කීම් කිරින් කරලා මූණේ හැඩ බලලා කොණ්ඩේ පීරලා පවුඩර් රුක් ගාලා අපි එන්නේ ආපහම ඉතුරු වෙනවද මොකවා නෑ ඒ වගේමයි රහතන් වහන්සේගේ ජීවිතය එතන රැඳෙන්න දුක නෑ මැරෙන්න මිනිස්සු ඉතුරු වෙලා නෑ ජරා මරණයට යන්න ද්‍රව්‍ය කාරණා ඉතුරු වෙලා නැහැ. ඉතුරු වෙච්ච දේ තුලයි තියෙන වාහනේ, තියෙන ගෙදර කැඩිලා බිඳිලා කුඩු වෙලා තියෙන්න පුළුවන්. අපිට තියනවා නම් තියෙන දේ නැති වෙනවා. නැති වෙච්ච දුක විඳින්න වෙයි. මම මේ කතා කරන ටික ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති වෙයි. ඒ කියන්නේ අපේ නිරෝධය නැන්නේ නැත්තම් ඇයි නැත්තේ? ඔය තියෙන්නේ තිබුණු හින්දා නේද කැඩිච්ච එක හරි අපිට හම් වෙන්න පුළුවන් උනේ කියන වගේ තැන්වලින් අපිට ප්‍රශ්නෙයි. නමුත් තිබුණේ හින්ද තමයි අපිට කැඩිච්ච දේ හම්බ වෙන්නේ. තියෙන හින්ද. නොතිබුණා නම් අපි කියමු අපි කැඩිච්ච කියන එක තියෙන්නේ හොඳ දේ තියෙන අත්දැකීමට සාපේක්ෂව. කැඩිච්ච දේ ඉස්සෙල්ලාම අපිට හම්බ වුණා. අපි ඒක කැඩුණා කියන දන්නවද? අපිට යමක් පරණ වෙන්නේ අලුත් එකකට සාපේක්ෂව. අලුත් වෙන්නේ පරණ එකකට සාපේක්ෂව. ඒකයි මං කිය තුන් කාලේ කියන එක අපිට නැති වෙලා නැහැ ජීවත් වෙනවා. ওই තුන් කාලය යන්න ඉස්සෙල්ලා තිබුණනේ මේ ගියන් පස්සේ නැහැ කියන තැන ගත්තොත් අපිට මේ විදිහට ජීවත් වෙන්න බෑ අත්තම කියන්න බෑ. ඒ කියන්නේ අද අපේ ජීවිත අපේ නෙමෙයි දෙවියන්ගේ, බ්‍රහ්මයන්ගේ, මිනිස්යන්ගේ තොක්කොඩුම ජීවිතේ තියෙන අවිද්‍යාව මත. අවිද්‍යාව අඩුණු ජීවත් වෙන්න පුළුවන් මේ වගේ රළු දේවල් කරන්න බෑ. ඒ නිසා තමයි රහතන් වහන්සේ නම එක්ක දවස් 7ක් ඇතුළත පිරිනොම් පානවා එහෙම නැත්නම් පැවිදි වෙනවා කියලා කියන්නේ පැවිදි වුණාම ජීවිතේ ගැට ගහගන්න හරි හම්බ කරන්න ඕනේ නැහැ එක එක ඒවා ප්ලෑන් කරන්න ඕනේ වෙන්නේ නැහැ අපි හිතලා රස්සාවල් කරනවා වැඩට යනවා වැඩට ගිහලා මෙහෙම කරනවා අහවලා වතෙන්ට දානවා කියලා මේ ඔක්කොම කරන්නේ මනෝමින්නේ ඔහොමනේ අපේ ජීවිත තියෙන්නේ ඔය වගේ මෝඩකම් කර කර ජීවත් වෙන තරම් අවිද්‍යාව විතර නැති නිසා ඉතින් මම මෙතෙන්දි ඒකත් ඔයගොල්ලෝ බරක් වශයෙන් ගන්න එපා.
එවගේම දැන් ඕගලන්ට ගෙවල් දුරවල් යාන වාහන දුවා දරුවෝ තියෙනවා නම් අම්මෝ මේවෙන් අපිට වෙන් වෙන්න වෙයිද කියලා සමහරට දුකක් බයක් හිතෙන්න පුළුවන්. උගර කියන අනුපාද පරිතස්සනා කියලා බුදුරජාණන් හරි ලස්සන නම් දීලා තියෙනවා. ඒකට කියන මොකද්ද? අනුපාද පරිතස්සන. ඒ කියන්නේ අතහැරෙන්න වෙයි කියලා අතහැරීම ගැන බයක් හිතෙනවා. මගේ දරුවා එතකොට නැති වෙයිද? ගෙදර නැති වෙයිද? මේ රස්සාව නැති වෙයිද කියලා. එහෙනම් ඕ එකක්වත් අයින් කරන්න එපා. ඕ නැති කරන්න හදන්නත් එපා. බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා සත් හට වන භව දුකට වේදනාවක්. භව දුකට වේදනාවක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ හොඳ සල්ලි වෛද්‍යවරයෙක් කියනවා. හොඳ සත්කම් කරන්න පුළුවන්. අපේ කකුලක කටුවක් ඇඳලා තියෙනම් කකුලේ ඇඳලා තියෙන පොඩි කටුව ගන්න උනත් ඒක එහාට මෙහාට පාදනකට අපිට කොච්චර රිදෙයිද? පෙන්නනවා ඒ වගේ නෙමෙයි. ජීවිතේ පසාරු කරගෙන යන්න විදිලා තියෙන බලවත් මහුලක් තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව නැමැති හුල කිසිදු වෙහෙසක් කිසිදු රිදීමක් නැතුව ගලවලා දානවා. ඒ කියන්නේ දුවා දරුවෝ ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩම් විතර නෙමෙයි තමන්ගේ ජීවිතය පවා ඒවැ බැඳිලා තියෙනවා නම් ඕගලන්ට කිසිදු වෙහෙසක් නැති වෙන විදිහට ඉබේම ඕගලන්ගේ ජීවිත ඒ බැඳීම් වලින් අයින් කරනවා. චුට්ටක්වත් දැනෙන්නේ නැහැ වෙහෙසක්. දැනෙන්නේ නැති විදිහට. ඒක උපායයක්. අනේකේහි උපායේහි නරදම්මේ දමේච. නොඑක් නොඑක් උපායන්ගෙන් මිනිසයන්ව දමණය කළා. පුරුෂ ධම්ම සාරති අස්සය දක්ෂ අස්ථාචාරවරු අස්සය දමණය කරනවා වගේ ඈ අස්ථාචාරවරු කියලා කියන්නේ අලිංග දමණය කරනවා. පුරුෂයෝ දමණය කරන්න රියදුරෙක් වගේ කියලා පුරුෂ ධම්ම සාර්ථක කියන්නේ. හැබැයි හිතන්න නැතු. ඕගලන්ට gedara sihi wenoda. දැන් මේ සිහි වෙන්නේ මනසින් ධර්මාරම්මණයක්ම සිහි කරගත්ත නේද කියලා ඕගොල්ලෝ සිහි කෙරුවොත් ඕකෙන් ඕගලන්ට දරුවා අයින් කරන දුක එනවද? gedara දොර ඉඩකඩම් අයින් කරන දුක වෙහෙස එනවද? ඒ කාටවත් ඕගොල්ලෝ වෙනස කහටවත් අසාධාරණයක් කරලා තියනවද? දැන් gedara sihi wenawa කියන එක මනසින් උපන ධර්මාරම්මණයක් නේද කියලා හඳුනගන්න එක විතරයි කරන්නේ. ඕකෙන් ඕගොල්ලෝ කාටද කළ හිංසාව? කාටද කළ වැරද්ද? කළා තියනවද? නැහැ. ඒකෙන් කිසි දෙයක් අයින් කරන අපහසුකමක් තියෙද? නැහැ. උච්චරයි ඕනේ. අන්න ඒ වගේ ටිකක් ඕගොල්ලෝ කර කර ඉන්න සියලු සංයෝජන බැඳුම් අයින් වෙලා ජීවිතේ සීත භූතෝස්මි නිබ්බුතෝ මම නියුනේ වෙමි සිසිල්ලුයේ වෙමි කියන තැනකට ජීවිතේපත් වෙලා තියෙන්නේ. කිසිදු කෙනෙකුට ඕගොල්ලෝ නුසාවත් දුකක් නොවන විදිහට එයා නිසා ඕගොල්ලන්ට දුකක් නොවන විදිහට ජීවිතේ දෙහැමිව සංයෝජනයෙන් මිදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ආයතන ටික එකට ගැටි ගැසීමෙන් හැදෙන ලෝකයේ තුල දුක් විඳ මෙන්න මෙච්චරයි කියලා කියන්න බැරි තරම් කාලයක්. ඒ ටික පෙන්වන්න ශාස්ත්‍රුන් වහන්සේ නමක් හම්බවන උණු නිසා බුදුහාමුදුරු ලෝකේ පහළ වෙලා පින්නුවේ වෙන මොකුත් නෙමෙයි. ඔබෙත් මගේ ජීවිතය තුල හැමදාම එක තැනක පල් වෙන එකාකාරී ලෝකයක් හම්බ වෙන දැක්කපු දෙයම නැවත නැවත හම්බ වෙන මේ මානසික මට්ටම හැදෙන මෙන්න මේ ආයතන පටලැවිල්ල පෙන්වන්න විතරමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඔච්චරයි. හැබැයි කොච්චර අපේ සංයෝජනේ බලවත්ද කියනවනම් අද දවසේදී අපිට හිතන්නවත් ඉඩ දීලා නැහැ
මේ මනෝ පරිච්ඡ ධම්මේ චුප්පජිති මනෝ විඥානං කියන ටික හිතන්ව තිද දිලන සිහි වෙලා ඒකට හිතින් කින් කිරින් කළා එක්ක ඇලිලා එක්ක තරහ වෙලා ඉවරයි අපි. එච්චර වේගයි අපේ කෙලෙස් වල ක්‍රියාකාරීත්වය. ඇත්ත ගෙදර කියලා දරුවා කියලා සිහි කරගන්න කම මනස ධර්ම රමන මනෝ විඥානය. ඒ ඇත්ත සිහි කරගන්නොත් අද ඉඩ නැහැ. ඒ සිහි කරගෙන සිහි කරගත්ත කෙනා හෝ දේ තියෙන දෙයක් වෙලා තියෙන දෙයක ඇලිලා ගැටලා ඉවරයි අපි. එච්චර වේගවත් කෙලෙස්. ඒ නිසා මෙන්න මේ ඇත්ත පෙන්නලා. පෙනෙන දේ හිතෙන දේට, හිතෙන දේ පෙනෙන දේට, ඒ ආයතන දෙක ඇහෙන දේට ගැට ගහන්න නැතු එතන එතන හඳුන ගන්නකම විතර විශේෂයෙන්ම මන ආයතන අල්ල ගන්නට ඕනේ. මේ සිය නෝන යොදා ගන්නට ඕනේ. කිසිම වෙලාවක ඇහැයි කනයි අතර, නාසයයි ඇහැයි අතර මේ ආයතනයක ආයතනයක් අතර සම්බන්ධතාවක් නැහැ. ඇහෙන් යමක් දැක්කට පස්සේ ඒක මනෝ විඥාණයට ගිහිල්ලා මනෝ විඥාණය හරහම යාපහුව අනිත් ආයතනයට සම්බන්ධ වෙනවා. මනෝ විඥාණය කියන තැනින් අල්ලගන්න අපිට සිහි නෝන නම් ආයතන ටික ඒකාබද්ධ වෙච්ච ලෝකයේ මෙවෙන්නේ නැහැ. අපි දුරකතන දෙකක් තිබුණොත් දැන් මං අතේ තියෙන මේන ස්වාමීන් වහන්සේලා අතේ තිබුණොත් කොච්චර ළඟද? මම මේ ෆෝන් එකට කෝල් එකක් ගත්තොත් කොච්චර ළඟ වුණත් මේ ෆෝන් එකේ කෝල් එක අරකට එන්නේ. කෙලින්ම දුරකතන මධ්‍යස්ථානටම ගිහිල්ලා එතනින් එනවා මිසක. ඒ නිසා යාට පුළුවන් ඕන එකක් පරිහරණය කරන්න අපි දෙන්න අතර කෝල් ගන්න එක නැති එක ඒ ආයතනයට පුළුවන් පාලනය කරන්න. මොකද ඒ හරහායි අපිට මේ හැම සම්බන්ධයක්ම කරන්න වෙන්නේ. ආයතනයේ සම්බන්ධය නැතුව අපිට දුරකථනයේ හරහා එකින් එකට සම්බන්ධ වෙන්න තිබුණේ නම් ආයතනයට කිසි දෙයක් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේ මෙච්චර ළඟ තිබුණා ඇහැයි නාසයයි කනයි නාසයයි මේ ආයතනවලට මුඛාණ්ඩ වෙයි. ඔක්කොම පෙනෙන දේ ගැන හිතන්න හෝ පෙනෙන දේ ඇහෙන සද්දයට බඳින්න ඕන. සද්ද ඇහෙනදී බලන්න යන්න ඕන නම් මන ආයතනේ හරහම තමයි තියෙන්නේ. එතන අල්ලගත්තු දුරකතන මධ්‍යස්ථානයේ වැඩට ගියෝ හරි මේ ඔක්කොම දුරකතන ටික පාලනය කරන්න පුළුවන්. ලක්ෂ කෝටි ගණන් තිබුණත් එක බොත්තම ඔබන්න පුළුවන් ඔක්කොම අක්‍රිය වෙන්න, එක බොත්තම ඔක්කොම සක්‍රිය කරන්න පුළුවන්. පුළුවන්ද බැයිද? පුළුවන්. ඒ වගේ ආයතන 6ක 6 ඇතුළේ කොච්චර නිමිති තිබුණාද එක බොත්තමෙන් ඔක්කොම සක්‍රිය කරන්න පුළුවන්, අක්‍රිය කරන්න පුළුවන්. මන ආයතන. ඉතින් ඒ වගේ හැම වෙලාවෙම අතීත මරුණු අතීතයේ සිහි කරන සිද්ධාන්ත මනෝමමයි. පංචායතනෙට ඇහැ කන දිව නාසය ශරීරය කියන පංචායතනෙට අතීතය සිහි කරන්න බෑ. නූපන්න අනාගතේ හෙට තව ටිකකින් හෝ මොනහරි කරන හැම දෙයක්ම අනාගතේ මනෝමමයි. ඇහැ කන දිව නාසය ශරීරය කියන පංචායතනෙට බෑ. පංචායතනයේ පිරිසිදු වර්තමානයක් මන ආයතනයේ වර්තමානයේ තියෙන දෙකක් සම්බන්ධ වෙන්න පුළුවන්, අතීතයත් පුළුවන් අනාගතයත් පුළුවන්. විඥානයේ මායාවක් කියලා කියන්නේ මෙයා තමයි ඔක්කොම වන්නේ. ඉතින් මම ඕගලන්ට මතක් කරන්නේ මේ දීර්ඝ සංසාරේ මෙච්චර එමෙයට දිවෙන සැරිසරන විදිහ කර්ම රැස්ුනේ, කර්ම රැස්කලේ මෙන්න මේ අවිද්‍යාවෙන්. මම කර්ම රැස් කළා නෙමෙයි, අපි කර්ම රැස් කරා නෙමෙයි, අවිද්‍යාව පච්චය සංකාරා. අවිද්‍යාවයි මේ කර්ම රැස් වෙන්න හේතුව ප්‍රත්‍ය. අවිද්‍යාව කියන පුද්ගලයෙක්ද? සත්‍යෙද්ද? ධර්මතාවය. මොකද්ද අවිද්‍යාව? මේ ආයතන කුසලතාවයේ නැතිකම, ආයතන ටික හඳුනන්නේ නැතිකම. මෙන්න මේ ටික හඳුන ගන්න ඕනේ. ඔන්න ඕක හිතාගන්නකො දැන් පළවෙනි ඥාන දර්ශනේ. අපි කරන්න ඕනේ සසර ගෙවා ගන්න, නිවන සාක්ෂාත් කර ගන්න, එතන එතන ආයතනය හඳුන ගන්න එක විතරයි. ඒ කියන්නේ දැකපු දේ සිහි කරන්න පුළුවන්, දැකපු දේ සිහි කරන සිද්ධිය දන්නවා තමයි. දැකපු දේ සිහි කරන සිද්ධිය දැන් දැකපු දේ තියෙන සිද්ධියයි කියලා රැවටෙන්න එපා. දැකපු දේ සිහි කරන්න. හැබැයි සිහි කරලා තියෙන දේ හැටියට හිතින් කින් කින් කරන්න යන්න එපා. පෙන්වන්න සිහි කරගන්න දේ තුල තිබුණේ මෙන්න මෙච්චරයි, තියෙන්නේ මෙච්චරයි. ඒක ඇත්ත.
මේ ශාසනේ බය නැතුව ඕනම තැනක පෙන්වන්න පුළුවන් මේ දර්ශනය තියෙන නිසායි අනිත් හැම ආගමකටම වඩා හැම ආගමකම මරණයෙන් පස්සේ විමුක්තියක් පෙන්වනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ජීවත් වීමේ විමුක්තිය අජරාමරකම ජරා මරණයන්ගෙන් මිදෙන දර්ශනය ඒක ලැබෙන්නේ මෙන්න මේ ටිකෙන් ඒ නිසා ඔන්න ඔය ටික බය නැතුව පෙන්වන්න එතකොට ඒක ටික ටික හුරු කරන්න ඊට පස්සේ දන්නවා අපි මෙන්න මේ මනසින් සිහි වෙනකොට මනසින් සිහි වෙන දෙයි ඒක දැකපු අහපු දේවල් ඇති බවට හමු වෙන්න ඉස්සෙල්ලා හඳුනාගත යුතුයි පෙනෙනකොට පෙනෙන දේ සිහි කරගත්ත දෙයට ගැට ගැහෙන්නේ නැති වෙන්න හඳුනාගත යුතුයි මොකද දැන් අපි කියමු මේක නිමිත්තක් සිහි කරගන්නවා මනෝමය හොඳට හිතනවා තාම ගෙදරාවේ නැහැ කොහෙ හරි ගිහිල්ලා ඇති රවුම් ගහලා ඇති ආවාවක කියලා දැන් මනෝමයෙන් හොඳට නිමිත්තකට බැඳලා දැන් මනෝපටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඤ්ඤාණ හේතුව ඊට පස්සේ ඇහැට රූප පෙනෙනකොටම චක්කුම්පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණ පෙනෙනකොටම දැන් පෙනෙන දේ හිතපේකට අයිති නැහැ දන්නේ නැහැ කෙලින්ම මෙච්චරලා ගැට ගහපු අර මල්ලම පෙනෙන දෙයට ගැට ගහනකොට ඔන්න ඉතින් රන්දු ආව නේද කියලා අර ටික ඔක්කොම පෙනෙන දෙයට ගැට ගහනවා අපි කරන්නේ ඒකමනේ නමුත් අවිද්‍යාව දුරු වුණොත් මේ මෝඩකම් පවත්තන්න බෑ එතකොට ජීවිතයේට දුක පවතින ඉඩක් නැහැ ඔන්න ඔය ආයතන වෙන් කරලා දකින තැන ටික ටික හරි හුරුකට යුතුයි එතනිනුයි නිවීම මිදීම හැදෙන්නේ කියලා දැනගත්තා දැනගෙන ඕක තියාගත්ත පැත්තක මොකද අද දවසේදී ඕක කරනවා තියා හිතන්නවත් බෑ පෙනෙනකොට හිතලා ඉවරයි හිතනකොට පෙනුන හැටියට කටයුතු කළා ඉවරයි ඇල්ල ගැටලා ඉවරයි ඒ කියන්නේ ඉඩක් නැහැ මේක ඒ නිසා ඔන්න ඔය ඇත්ත දකින්ද ඉඩ හදාගන්න තමයි අපි චිත්ත සමාධියක් අපිට ඕනේ සමතේ ඕනේ සමතේ වඩන්න විදිහක් නැහැ අපිට කය වචන දෙක අසංවරයි නම් රළුණා දැන් ඒ නිසා අපි මොකද කරන්නේ දීපින් මුතුන්නම් නිත්‍ය පංචශීලයකත් එක් ආජීවට්ටම ශීලයක ඒ වගේම උපෝසත ශීලයක පිළිහිටලා කය වචන දෙක පුළුවන් තරම් සංවර කරගන්නවා කය වචන දෙක සංවර කරගත්තේ හිත සංවර කරගන්න උපකාර පිණිස. එහෙම සාය සංවර කය වචන දෙක සංවර කරගෙන නැත්තම් සීලයක පිහිටලා ඊට පස්සේ දැන් ආර්ය අෂ්ටාංග මාර්ගය පටන් ගන්නෙ දැන්. දැන් මෙච්චර කල් මගෙන් අහපු ටික අපි කරන්න ඕනේ මේ වැඩේ කියලා අහගත්ත කියන ටික ආර්ය අෂ්ටාංග මාර්ගය නෙමෙයි. ඒක කල්යාණ මිත්‍ර අසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් ලැබුණු සුතමය ප්‍රඥාව කටයුත්තේ මෙන්න මේකයි කියලා අහගත්තා. අහගත්ත දේ දැකගන්න යන ගමම් මගයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒක සීල සමාධි ප්‍රඥා. දැන් තමන් තුලින් හැම වෙලාවෙම ආර්ය මාර්ගයේ අනුගෙන් අහලා ගන්න බෑ. ඒක තමන් තුලින් ගොඩනගෙන එකක්. දැන් ඕගොල්ලෝ කය වචන දෙක සංවර කරගත්තොත් සීලයක පිළිතලා අන්න තමන් තුලින් වායාම වාචා කම්මන්ත ආජීව කියන අංග තුන පිහිටිය ආර්ය අෂ්ටාංග මාර්ගයේ සිල්ව තුනා. ඊට පස්සේ අංග ටික මොකද්ද? උස්සහයෙන් සතර සතිපට්ඨාන වඩලා හිත එකඟ කරගත යුතුයි. සීලයේ පිහිටන්නේ මොකටද? සීලයක පිහිටලා ඊගව අංග ටික තමන්ගේ ජීවිතය හදාගන්න වායාම සති සමාධි. උස්සහයෙන් සතර සතිපට්ඨාන වඩන්න ඕනේ. එහෙම හිත සමාධි කරන්නේ මොකටද? ditthi sankappa. ඇත්ත ඇති හැටි බලන්න ඇත්ත ඇති හැටි බලන විදිහට හිතන්න. මොකක්ද ඇත්ත ඇති හැටි බලන්න මොකද්ද හිතන්නේ? කල්යාණ මිත්‍රසර පරතෝගසෙන් හම්බුනානේ අපිට මෙන්න මෙහෙම සියලු දුක නිවෙනවා. ලෝක නිරෝධයට යනවා. කාලත්‍රේ හිටින්නේ. ජරා මරණයට ඉඩ නැහැ. මෙන්න මේ ඥාන දර්ශනේ හුරු කරන්නයි කියලා ඉගෙන ගත්තානේ. හිත වඩ ඔන්න ඔක හුරු කරන්න ටික ටික. සීලයක පිළිපිටලා හිත වඩමින් මෙන්න මේ ටික බලනකොට මේ ටික ටික හුරු කළොත් වෙනව මොකද්ද? සීල සමාධි ප්‍රඥා විමුක්ති සියලු ආශ්‍රවයන්ගෙන් කෙලසුන්ගෙන් හිත මිදෙනවා. මිදුනහම මිදුනා කියන නූන ඥාන දර්ශනයත් පහළ වෙනවා.
එතකොට දැන් අපි දර්ශනය ඉගෙන ගත්තා සීලයක පිහිටන්න දැන් මම කියලා දෙන සීලයක පිහිටලා ඊට පස්සේ මොකද කරන්න ඕනේ උස්සහයෙන් සතිපට්ඨානය වඩනෝ සතිපට්ඨානය කියන්නේ වායාම සති සමාධි කියන අංග තුන සමාධියට සමාධිය කියලා කියන්නේ සමතය කියලා කියන්නේ හිත එක්තැන් කරන තැම්පත් කරන නතර කරන දේට කියන්නේ හිතේ හිතේ කතා කරන සිතුවිලි අඩු කරලා අරමුණු වේගය අඩු කරනවා අද අපිට gedara කියලා හිතනකොට මුකුත් කරන්න බෑ හිතිලා ඒකට කටයුතු කළා තිවරනේ අන්නේ සිහි වෙන දේ ඇත්ත බලා ගන්න පුළුවන් වෙන විදිහට සිහි වෙනකොටම ඒකට ප්‍රතිඋත්තර බඳින වේගයයි අඩු වෙන්නේ මේ සමාධිය ඇහැට පෙනෙනකොටම මනසෙ තියෙන දේ ඒකට ගැටගහලා හිතින් කීම් කිරින් කරන වේගයයි අඩු වෙන්නේ ඒකයි සමාධිය තියෙනකොට ඇත්ත ඇති හැටි දකින්න පුළුවන් කියලා කියන්නේ ඉඩ තියෙනවා එතකොට ඉඩ තියෙනවා දැන් ඉඩ නැහැ අද මේ මනසට ආය හිතන්නව තිරන කෙනෙක් සිහි වෙනකොට අරමුණේ ඇලිලා රාග සහගතව හිතලා ගොඩක් ගිහිල්ලා ඉවරයි අරමුණේ සිහි වෙලා ඇත්ත වෙලා ගැටිලා සමහරට මරන්න කපන්නකොට කඩුවත් හොයනවා වෙන්න පුළුවන් එච්චරට මේ සිටි හැටි යමක් සිහි වෙනකොට පිනෙනකොට ඒකට වේගෙන් ඇලෙන ගැටෙන විදිහට ප්‍රතිඋත්තර බඳින ගතියයි අඩු වෙන්නේ මේ සමතේ සමාධි ඒකයි සමාධිය ඕනේ කියලා කියන්නේ සමාධිය ඇත්ත ඇති හැටි බලන්න උපකාරයි කියලා කියන්නේ ඒ නිසා එහෙමයි උපකාර වෙන්නේ අද ඇත්ත ඇති හැටි බලන්න උපකාර නැහැ සමාධිය නැති හින්දා බලන්න බෑ බලන්න ඉඩ නැහැ එච්චරට වේගවත් වෙලා මනස එච්චර ඇත්ත වෙලා ඒ ලෝකය කාරක කිව්වොත් පේන කාරකම කියලා හිත ඒකටම නැමිල්ල මම මිසක ඒක සිහි කරගන්න එකට ඉඩවත් නැහැ චුට්ටක්වත් දසමයක්වත් අන්නේ අර්ථයයි සමාධිය ලැබෙන්නේ අන්නේ අර්ථය සමාධිය ලබා දෙන්නේ ඒ නිසා සතිපට්ඨාන වඩනවා උත්සාහයෙන් උත්සාහය මොකද්ද සතිපට්ඨාන භාවනාවට නැඹුරු වෙනකොට මෙතන තියෙන සතර සම්‍යක් ප්‍රධාන වීර්යය ඒ කියන්නේ උපං අකුසල් දුරු කළ නූපං අකුසල් නූපදවන උපං කුසල් වැඩි දියුණු කළ නූපං කුසල් උපද්දනවා කියන හතර තියෙනවා සතිපට්ඨානේ වඩන්න උත්සාහවත් වෙනකොට ඒ කියන්නේ වැඩුණු සිහිය වැඩි දියුණු කරන නූපං සිහිය දියුණු කරන්න නැඹුරු වෙනවා කියන්නේම අකුසල පැත්ත අතහැරලා කියන එක ඔගොල්ලෝ සතිපට්ඨාන උත්සාහයෙන් සතිපට්ඨානේ වඩන සති කියන්නේ සිහිය පට්ඨාන කියන්නේ පිහිටීම සිහිය පිහිටවන්න උත්සාහවත් වෙනවා ඒ කියන්නේ අපේ හිත ගත්තාම අද දවසේදී අලු ගොඩකට පොල්ලෙන් ගැහුවාම වගේ හිත නොඑක් නොඑක අරමුණේ විසිරිලා ඒ විසිරිලා තියෙන්නේ වෙන මොකුත් නෙමෙයි ওই වගේ අතීත අනාගත වර්තමාන කියලා කාලත්‍රයම අනුව අරමුණු සිහි කර කර ඒවට හිතින් කින් කිලින් කරනවා ඒවට උත්තර බදිනවා තන්යම හිතෙන්ම හිතනවා හිතෙන්ම උත්තර දෙනවා ගෙදර කියලා මතක් කරනවා මතක් කරපු ගෙදර තමම ඇත්ත වෙනවා තමම එකට හිතනවා ඒ හිත පිටර තව එකක් හිතනවා ඔන්න ඔය යන වේගය අන්නේ සිතුවිලි වැල් යන හිතේ හිතේ කතා කරන ගතිය නතර කරන එකටයි සමතය කියලා කියන්නේ දැන් අපි රණ්ඩුවක් හැමුණාම ගමේ ගොඩේ කියන්නේ සමත මණ්ඩලයකට යනවා කියලා ඒ කියන්නේ ඒ ආරවුල් සංසිඳවන එකට මේ හිතේ හිතේ තියෙන රණ්ඩු ආරවුල අඩු වෙන්නේ අඩු වෙලා මේ ඇත්ත දකින්න ඉඩ ලැබෙන්නේ මේ සමතේකින් ඒ හින්දා සතිපට්ඨාන භාවනාව ටික 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 හරි හුරු කරන්න ඕනේ එහෙම හුරු කෙරුවොත් විතරයි අන්න අර ගැටලුව විසඳ ගන්න පුළුවන් මේ තීරවිල්ලක් විසඳ ගන්න යන්නේ මේ ගැටලුවක් ලැහැ ගන්න යන්නේ එහෙම නැතිනම් මේ ගැටේ ගැට ගැහුනොත් ආය මේ ජීවිතයේ මේ ලෝකේ විතර නෙමෙයි සසරම එකට තියෙන්නේ එතකොට කොහොමද ඒක කරන්නේ එක එක ක්‍රමති ඒකෙදි මේ සතිපට්ඨාන භාවනාවේදී
හැම කමඨහනක්ම නැත්තම් ඕනම් භවනාවක් කරන්නත් ඉස්සෙල්ලා පරිමුඛං සතින් පට්ඨපිත අරඤ්ඤගතෝ වා රුක්කමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා නිචේදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිධාය පරිමුඛං සතින් උපට්ඨපිත අරඤ්ඤගතෝ වා රුක්කමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා කියන්නේ කැලේකට හිස් ගේකට ගහක් මුලකට ගිහිල්ලා කියලා කියන එකෙන් අදහස් කරන්නේ කැලේකටම යන්න බඩු මුට්ටු මිනිසු නැති හිස් පාළු ගේකට යන්න ගහක් මුලකට යන්න කියන එකම නෙමෙයි. ඒ වගේ ස්ථානයකට ගියාම තමන්ට කාය විවේකයක් ලැබෙනවා. ඒ කියන්නේ සද්ද අඩු, ගෝසා අඩු, කලබල අඩු පරිසරයක් වෙන්න කියන එකයි ඒකෙන් කියන්නේ. එහෙම නැතුව කැලේකටම යන්න කියන එක නෙමෙයි. කැලේකට යන්නේ මොකක් නිසාද? ඒ අර්ථය ගන්න ඕනේ. අරණයකට යන්නේ මොකක් නිසාද? ගහ මූලකට යන්නේ මොකක් නිසාද? කුමන අර්ථයක්ද? ඒ අර්ථයේ තියෙන මෙතන මේ ආසනේ අපිට මේක සුදුසුයි භාවනා කරන්න. ඒ විදිහට ගිහිල්ලා උජුං කායං පනිදාය කය ඍජුව පිහිටුවා ගන්නට කියන එකෙන් මතක් කළේ පර්යන්ක බැඳගෙන ඒ ඉරියව්ව විතරමමයි භවනා කරන්න ඕනේ, එහෙමමමයි කියන එකකින් නෙමෙයි. ඇවිදිමින් භවනා කළොත් ඉක්මනට තෙහෙට්ටු වෙනවා. හිටගෙන භවනා කරන්න බෑ වැඩි වෙලාවක්, තෙහෙට්ටු වෙනවා. නිදාගන්න ඉරියව්ව ගන්න බෑ, තීන මිද්දේට හිටන් නිින්ද යනවා. කෙලෙස් විහෙසටත්පත් නොවි තීන මිද්දි වගේ කෙලෙසයකටත් වැටෙන්නේ නැතුව වැඩි වෙලාවක් ඉන්න පුළුවන් ඉරියව්ව තමයි මේ ඉඳගෙන ඉන්න ඉරියව්. ඒ නිසා මේ මෙතනදී තථාගතයන් වහන්සේ කමඨහනකට සුදුසු ප්‍රදේශ පෙන්නනවා මිසක අනිත් ඒවා බෑ කියන එක ඒක කිව්වා නෙමෙයි. බෑ කිව්වා නෙමෙයි. අනිත් ඉරියව් වලන යම් යම් මට්ටම පුළුවන් සුදුසුම දේ මතක් කළා. පරිමුඛං සතෙන් උපට්ඨපෙත්වා කියනකොට කතම් පරිමුඛං නාසිකක් ගේවා මොක නෙමෙත්තේ නාසය කෙළවර හෝ තොල් දෙක ළඟ අයං සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා මේ සිහිය පිහිටියේවි මනාව පිහිටියේවි. එතකොට ඒ විදිහට කාය විවේකයේ හදාගෙන හොඳට පහසුවෙන් වැඩි වෙලාවක් ඉන්න පුළුවන් විදිහට ඉඳගෙන නාසය ළඟ හෝ තොල් දෙක ළඟ සිහිය පිහිටුවා ගන්න. ඔන්න සතිපට්ඨානේ සිහිය පිහිටුවන හැටි පෙන්වනවා. අයං සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා. මේ ආනාපාන සතිය විතරක් නෙමෙයි හැම කමඨහනකටම. එතන ඉඳලා බුදුරජාන් වහන්සේ හැම කමඨහනක්ම පුනච පරම්භිකවේ නැවත ධනිකක් කියමු නැතත් ධනිකක් කියමු කියලා දේශනා කළා මිසක මොකද නිධානය එකමයි. නාසිකග්ගේවා මුඛ නිමිත්තේ කියලා නාසයල් තොල් දෙකයි කියන දෙකම පෙන්වන්නේ චරිතනාලත්තේ මත. කෙනෙකුට නාසය ඇති බව හොඳට වැටහෙනවා, එතන හිත තියාගන්න පුළුවන්. කෙනෙකුට තොල් දෙක ඇති බව හොඳට වැටහෙනවා, එතන හිත තියාගන්න පුළුවන්. ඒ නිසා මේ සිහිය පිහිටුවා ගන්න එකේ තොල් දෙක ගාවද, උඩ තොලේද, යට තොලේද, කටේ මැදද, කෙරෝලේද, නාසයේ අගද, නහසේ මැදද කියලා මේ නිමිත්ත කෙසේ කෙසේද කියන තැනකින් ඕගලන්ට අදහස් හිතෙන්න පුළුවන්. එහෙනම් ඕගොල්ලෝ අර්ථයෙන් ගන්න. අර්ථය තමයි අපේ හිත හැම වෙලාවෙම එක 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 දේවල් සිහි කර කර සිහි කර කර හිතේ හිතේ වේගෙන් කතා කරන බව. මෙන්න මේ හිතේ හිතේ එක එක දේවල් හිත හිත කතා කරන ගතිය නවත්තන්න හිත එක තැනක තබා ගන්න උපකාරක ධර්මයකුයි මේ නිමිත්ත. මේකෙන් කරන්නේ එක එක දේවල් හිතෙන්ද බැරි විදිහට එකම දෙයක් දැනුම් සහගත බවක ඉන්න ඉඩ සැලසීමයි හිතට. ඒ අර්ථය උපදිනවනම් උඩුතොල බලාගෙන යටිතොල බලාගෙන තොල් දෙකම මුළු මුහු කටම නාසයම හරි
තියාගෙන ඒ අර්ථය එනවා නම් ඒ ඇති. ඒකෙන් මම කිව්වේ සමහර අය අහනවා හඳුන හරියට මේ නහය කිරූලම මට අහුවෙන්නේ මේ නහය අනිත් ටික නම් තේරෙනවා කියලා. තුල් දෙකේ මේ මෙතනම හුලම් වදින තැනම අහුවෙන්නේ අනිත් හරිය නම් තේරෙනවා කියලා. නමුත් මෙතනදී අපිට ඕනේ මේ කරන්න හදන්නේ හිත එක එක දේවල් සිහි කරන එක නතර කරන්න. ඒ නිසා තොල් දෙක ගාව හෝ නාසය ගාව හිත තියා ගන්නවා. හිත යොමු කරනවා. අන්න එතකොට කියන සත්‍ය නිමිති හිත පිහිටුවා ගත සිහිය පිහිටුවා ගත කියලා. ඒක පැහැදිලි නැත්තම් අපහැදිලි නම් මම කියන්නේ Tamanta තොල් දෙක නම් හොඳට පේන්නේ. තොල් දෙකේ මෙහෙම ඇඟිල්ල තියන්න ඇඟිලි ස්පර්ශ වෙනවා පේනවා තේරෙනවා. ඒ ස්පර්ශ වෙන දැනට හිත යොමු කළා. එතන දැනුම් සහගත බවක ඉඳගෙනම ඇඟිල්ල ගන්න. අන්න එතකොට ඒ තොල් දෙක ඇති බව හිතට හසු වෙලා දැනුම් සහගත බවකම ඉන්නකොට අන්න ඒකට කියනවා දැන් සති නිමිත්ත සිය පිහිටිය කියලා. සති නිමිත්ත හිත තියාගෙන ඉන්නවා. ඊට පස්සේ දැන් මෙහෙම සිහිය පිහිටෙව්වට සිහිය පිහිටුවාගෙන තබාගෙන ඉන්නවා. දැන් ඇතුළතින් හිතුවිලි හිතෙන ගතිය ඔකෙන් නතර වෙනවා. නතර වුණාට බාහිර අරමුණු සිහි වෙලා එක එක ඊට යන්න තියෙන ඉඩ නැතුව නෙමෙයි. අපේ හිත වේගවත්කම නිසා දෙපැත්තක් වෙනවා. සමහරට බුදුන් වඳිනව උඩින් යටින් සිතුවිලි යන. ආන් ඒ වගේ දැන් සති නිමිති හිත තියාගත්තට සිහිය පිහිටලා තියෙනවා. හැබැයි ඒත් අරමුණු බාහිරට යන්න පුළුවන්. ඒ නිසා සිහිය පිහිටලා පිහිටුවාගෙන ආස්වාස ප්‍රස්වාසයට දැනුමෙන් ඉන්න. මේ දෙක දෙකක් මේ දෙකෙන් හිතේ වැඩ දෙකක් කරනවා. එකක් අභ්‍යන්තරව තියෙන සිතුවිලි වළක්වනවා. එකක් බාහිරට යන්න තියෙන ඉඩ වළක්වනවා. මෙන්න මේ ඕක ඇත්තටම තියෙන්නේ වර්තමාන මනෝවිද්‍යාවෙන් ගත්තාම උඩු හිත යටි හිත කියලා විස්තර කරනවා ඩෙල්ටා ස්ටා කියලා. නමුත් එහෙම එකක් නෙමෙයි. බෞද්ධ ක්‍රමයට ඔකට කියන්නේ භවංග සිත සහ ద్వාර චිත්තය කියලා. තව පැත්තකින් ගත්තාම ඒකත් හේතුවක් තව තියෙනවා. සිත සහ සිහිය කියලා අරමුණු හිතනවා සිහි කරනවා කියලා මේ නාම ධර්ම වල ගති දෙකක් තියෙනවා. ආන් ඒකේ ක්‍රියාකාරීත්වය මේ තියෙනවා. ඒකින් හින්දා හිතට පුළුවන් යමක් හිතන්නත් පුළුවන් සිහි කරන්නත් පුළුවන්. මම වෙන දෙයක් සිහි කරනකොට වෙන දෙයක් හිතෙන්න පුළුවන්. වෙන දෙයක් හිතනකොට වෙන දෙයක් සිහි වෙන්න පුළුවන්. මෙන්න මේ නිසයි අපිට එක දෙයක් කරනකොට තව දෙයක් යටින් යනවා. එතකොට හිත සංසිඳෙන්නේ නැහැ. මේ සති නිමිති තියාගෙන ආනාපාන සතිය වඩන්න හෝ මේ විදිහට නුවණින් කරන්න සිහි සහ නුවණ කියලා දෙකක් තියෙනවා. ආනාපාන සතිය කිසි වෙලාවක සිහිය පිටවන්න කියලා නැහැ. ඒක තියෙන පජානාති නුවණින් දකින්න. පරිමුඛං සතින් උපට්ඨපෙත හොඳට සිහිය පිටුවා ගන්න. සිහිය පිහිටුවාගෙන සෝ සතෝ අසසති සතෝ පසසති සිහියෙන් ආස්වාස කරන්න සිහියෙන් ප්‍රස්වාස කරන්න. දීගං වාසසන්තෝ දීගං අස්සසාමිති පජානාති. දීර්ඝ කොට ආස්වාස කරනවා දීර්ඝ කොට ආස්වාස කරනවා කියලා නුවණින් දන්නවා. නුවණ ඒ කියන්නේ තොල් දෙකේ හිත තියාගෙන ආස්වාස වෙන ප්‍රස්වාස වෙන බවට නුවණින් ඉන්නවා. මෙන්න මේ විදිහට කරනකොට ඇතුළත විතර්ක සංසිඳෙනවා. හිත බාහිරට යන්නේ නැහැ. හැබැයි හිත වේගවත් නම් මේ වගේ භාවනාවක් කරලා නැතිනම් බඳු ආධුනික කෙනෙකුට ආනාපාන සති භාවනාවත් වඩන්න ගොඩාක් අමාරුයි. ඒ වගේ වෙලාවකදී මම කෙටි ක්‍රමයක් කියලා දෙන්න මේවා අත්දැකීම් වලින් ආපු එකක්. ඒ වගේ උපායක් කළාම මේ වගේ සතිපට්ඨානාදී භවනාව කරගන්න මට්ටමට සිතුවිලි වල රළුකම අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ සතිපට්ඨාන භවනාව ටික දුර කරගෙන යනකොට අන්නර ආයතන වෙන් කරන එක ටික ටික හඳුනා ගන්න පුළුවන්.
එහෙම නැතුව කෙලින්ම අතෙන්ට එන්න බෑ. මේ විදිහට ආනාපාන සති භාවනාව කරන්න. ඒ වගේම සති නිමිත්ත හිත තියාගෙන ආධ්‍යාත්මික බාහිර කයට නැඹුරු වෙලා කයේ ඇත්තත් බලන්න. කුණුප කොටස් වශයෙන් හෝ ද්වත්තින් සාකාර වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ බලන්න. ඔය දෙකම බැරි නම් මම පොඩි උපායක් කියලා දෙන්නම්. ඒ තමයි ඔය වගේම සති නිමිත් හිත තියාගන්නවා. හිත තියාගෙන ඉතිපිසෝ ගාතාව සජ්ජායනා කරන්න හුරු වෙන්න පෙරපසු මනසට චුට්ටක්වත් එහාට මෙහාට යන්න බැරි වෙන විදිහට. ඒ කියන්නේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ කියලා මේ උදින් සජ්ජායනා කරන ගම යටින් එක එක දේවල් හිතෙන් වෙනදට හිතෙනවා. එහෙම හිතෙන්ද නොදී තමම්ම හොඳට සති නිමිති හිත තියාගෙන දැනුන් සහගතව ඉඳගෙන ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ කියලා තමම්ම හිතනවා, තමම්ම කියනවා, තමම්මම දන්නවා. ඒ කියන දේ තුළම ඒ පිළිබඳව දැනීම ඇති වෙන විදිහටම කියනවා, කියන දේ තමම්ම දන්නවා, තමම්ම දන්න දේ තමම්ම කියනවා කියලා ඒ කියන දේ තුළම සිහිය රඳවගෙන දැනුම රඳවගෙන ඉතිවිසෝ ගාතාව සජ්ජායනා කරන්න සති නිමෙති තියාගෙන. මේ වගේ විනාඩි 5ක් කරනවා එක චුට්ටක තහකට යන්න නැතුව කියන තැනක ආපහු අහකට ගියොත් විනාඩි 5 තුල ආපහු ඉතින් හරියට යන්න ආයෙත් විනාඩි 5 පටන් ගන්න ඕනේ. අපි කියමු විනාඩි 4යි තප්පර 30ක් එක චුට්ටක තිතහකට යන්න නැති වෙන්න ගිය අන්තිම තප්පර 30දී බුදුගුණ සිහි කරනකොට හිතහකට ගියනම් තාම දක්ෂමද ආයෙත් මුලින්ද විනාඩි 5. ඔය විදිහට විනාඩි 5ක චුට්ටක්වත් පෙරපසු අහකට එන්නේ නැතුව ගාතාව තුලම සිහිය තබාගෙන කියන්න පුළුවන් වෙන්න ඉන්න විනාඩි 5 හොඳට මේ ඊට පස්සේ ආනාපාන සතිය වඩන්න ඕන. අන්න ඒ වගේ කරන්ඩ මෙන්න මේ විදිහට එකතැනක ඉඳගෙන සති නිමිති ආනාපාන සතිය වඩන්න. එපා වෙන්න දෙන්න එපා. විනාඩි 10ක් හරි 15ක් හරි හිත වඩලා බෑ වගේ කම්මැලි වගේ හිතෙනවා නම් අමාරුවෙන් කරන්න බට ටක් ගල නැගිටින්න. නැගිටලා හිතාමතාම සක්මන් කරන්න නැත්තම් මොන හරි තියෙන වැඩ කටයුත්තක් කරන්න කළා. එතකොට හිත එපා වෙන්නේ ආපහු වෙනවා. කසාය බොන්නා වගේ අමාරුවෙන් කිසි වෙලාවක උඹ කරන්න එපා. ටික දුරක් යනකම් කසාය බොන්නා වගේ. හැබැයි ටිකක් එහාට ගියාට පස්සේ හරි මිහිරි අත්දැකීම් ලැබෙනවා. මේ හිතේ හිතේ කතා කරන ගතිය අඩු වුණාම ඔගලන්ට නිවනින් මෙපිට මේ ලෝකයේ තුල මේ ජීවිතයේ දැනෙන සහනය මෙන්න මෙච්චරයි කියලා කියන්න බැරි සහනයක් දැනෙන. අපිට තේරෙනවා අපේ ජීවිතේ පෙරපසු මනස. ඉස්සර අපිටම වෙහෙස පිණිස, දුක පිණිස, අපහසු පිණිස පවතින සිතුවිලි උපදිනවා. උපදිනකොට බඩපපු පිච්චෙන වගේ දැනෙනවා. අපරාධය අරක කිව්වී අරක කළේ මෙහෙම වුණේ මේ රැවටුනේ ওই විදිහේ සිත්. මේ ආනාපාන සති කමඨහන් නැත්නම් මේ චිත්ත සමතේ මෙලොවම තියන ආනිසංසය. ඒ වගේ විතරක උපදින ගතිය ඉබේම නතර වෙනවා. එහෙම සිතුවිලි උපදින ගතිය ක්ෂණිකවම නතර වෙනවා. ඒ නිසා ඇති වෙන සහනය මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. ඒ නිසා මේ වගේ ටික 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 චිත්ත සමාධිය පිණිස පවතින කමඨහනක් වඩන්න මම ඒ වගේ කමඨහන් වඩන ආකාරයන් කියලා තියෙයි. මම විතරක් නෙමෙයි බොහෝ ස්වාමීන් වහන්සේලා ඉන්නවා ඇත්තටම දක්ෂව මේ සතිපට්ඨානේ ඒ වගේ සමත කමඨහන් වඩන ආකාරයන් කියලා තියෙනවා ලියපු පොත්තියේ. ඒවා එකක්වත් අඩුපාඩු හෝ වැරදි නැහැ. ඒවා අපි ගන්න ඕනේ. ඉතින් මේ ඥාන දර්ශන කොටස එකතු කරගෙන ඒ රටේ ගිහි වෙන්න පුළුවන්, පැවිදි වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා ගිහි අය ඔය හිත වඩන සමාධිය ඇති කරගන්න ක්‍රම ගැන ලියලා තියෙන ක්‍රම උදව් කරගෙන ටික ටික චිත්ත සමතය ඇති කරගන්න උත්සාහවත් වෙනවා. අපි දන්නවා ඒකේ අර්ථය.
අරමුණක් ඉපදුණු ගමම්ම සිහි වෙනකොටම අද දවසේදී ඒක ඇත්ත කියලා හිතින් කීම් කිරින් කෙරිලා ඇලිලත් ගැටලත් ඉවරයි. ඔන්න ඔය ගති අඩු වෙනවා හිත මේ සමතේ තුලේ. එහෙම වුණොත්ුනේ අපිට අරමුණ වල ඇත්ත බලා ගන්න පුළුවන්. ඒ සඳහායි මේ කියන උත්තරේ තියාගන්න. එතකොට කොතනින් කවුරු මොන විදිහට කියලා දුන්නත් ඒ ක්‍රමයේ වඩන්නේ අපි මෙන්න මේ වගේ තැනකටයි කියන එක දන්න නිසා අපිට ක්‍රමයේ තුල ගැටලුවක් නැහැ. ඒ විදිහට සතිපට්ඨානෙ වඩලා ටිකෙන් ටික හඳුන ගන්න උත්සාහවත් වෙන්න අර සීතකරණ දොර ඇරලා තියෙද්දි ඇඟිල්ල උබල පින්නෝ වගේ සහේතුකව මෙන්න මේ නිසයි නිවෙනවා කියලා කියන්නේ කියලා මෙන්න මේ නිසයි දැකපු දේ නිරුද්ධයි කියලා කියන්නේ. දැන් මම සිහි කරනකොට මනස ධර්මාරම්මනත් මනෝ විඤ්ඤාණ තියෙන්නේ. දැන් ඇහත් රූපේ චක්කු විඤ්ඤාණයක් නැහැ. මේ දෙකම එකවර තියෙන්නේ මනෝ විඤ්ඤාණය නම් තියෙන්නේ මනෝ සංපස්සයක් නම් චක්කු විඤ්ඤාණය චක්කු සංපස්සිය දැන් නැහැ. ඒ හින්දායි මම දැකපු දේ නැහැ කියන්නේ. කියලා සහේතුක ඔප්පු කරලා පෙන්නන්න. එතකොට මෙච්චර ඇති බවට සජීවීව වෙලා තියෙන මේ ලෝකය අයිස් කැටය අවිතිබ්බහම යම්සේ දිය වේද ඒ වගේ දිය වෙලා යයි. මේ ලෝකේ දිය වෙන්න එච්චර වෙලා යන්නේ. ඒක සහේතුකෝපෙන්න ඒක නිකන් නෙමෙයි අතීත නිරුද්ධයි කියන්නේ. මේ හේතු ටික නැති වෙනකොට නැති වෙන නිසා නිකන් නෙවෙයි අනාගතය ආවේ නැහැ කියන්නේ. මේ හේතු හැදිලා නැහැ කියන කම හින්දා වර්තමානයේ හටග නිරුද්ධ වෙනවා කියන නිකන් නෙමෙයි මේ ප්‍රත්‍යෙන් උපන්න දේ මේ ප්‍රත්‍ය නැති වෙනු නැති වෙන නිසා කියලා පෙන්නන්න. එච්චරයි. ඒ ඇත්ත දැක්කොත් ඕගොල්ලෝ බුදුහාමුදුරු දේශනා කළ නිසාවත් නෙමෙයි ඒක පිළිගන්නේ. මේක අපේ ජීවිතයෙන් අපි දකින ඇත්තක් කියන තැනින් දකිනවා. එදාටයි බුදුහාමුදුරු කෙරෙහි ශ්‍රද්ධාව ඇති යන්නේ සුවක්ඛාතෝ භගවතා ධම්මෝ. භාග්‍යතුන් වහන්සේ මනාකොට මේ ටික දේශනා කළා තියෙනව නේද කියලා. මොකද ඒක තමන් තුළින් දකින එක. ධර්මය කියන්නේ පුතේ සාස්ත්‍ර අහන්න යනවා වගේ වැඩ. ඒ කියන්නේ දැන් අපි සාස්ත්‍රයක් අහන්න ගියෝ. ඒ සාස්ත්‍රකාරයාගේ දෙයක් කිව්වොත් හරිද වැරදිද කියලා අපි දන්නවද? සාස්ත්‍රයක් හරි හෝ වැරදි කියලා අපි කියන්නේ කොහොමද? අපි කාගෙන් හරි සාස්ත්‍රයක් අහන්න ගියාම සාස්ත්‍රය හරි නියමිත කියුණා කියලා කියන්නේ කොහොමද? එයා අපි තුලම තියෙන දෙයක් පෙන්වුවොත් අපි කියමු මම සාස්ත්‍රය අහන්න ගියා. උපවහන්සේගේ පන්සල ඉස්සරහා මේ වගේ ගහක් තියෙනව නේද? ගෙදර මේ ආවාස මේ වගේ කාමර තියෙනව නේද කියලා කියනකොට කියනකොට ඇත්තටම මම මාතුලට මං ඉන්න පරිසරයට ආදේශ කරගන්නවා. කියන දේ තියෙනවා වුණොත් හරි වුණොත් මං මේ සාත්‍රේ හරිද කියනවද නැද්ද? හරි කියනවා. කියන දේ ආදේශ කරලා බලන්නකොට මට බලන්න තැනක් නැත්තම් ගැලපුණේ නැත්තම් කියනවද? හරි කියලා නැහැ. එහෙම නැත්තම් තමන් ආවේ නැති වෙච්ච බඩුවක් හොයන්න නේද කියලා ඇත්තටම තමන්ගේ සිද්ධිය කියනකොට කියවුනා නම් හරි කියනවනේ. ඒ වගේ මේ අහන ධර්මයේ තමන් තුළට යොදාගෙන බලන්න. පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝ නෝ නැත්තම් විසින් තම තමන් කෙරෙහි දකින්න. දකින්නකොට පෙන්නකොට තමන් තුළින් පෙනුණු ඇත්තයි නේද මේ? ඇත්තයි නේද මේ කියලා සවකහතෝ භගවතෝ ධම්ම භාගතුන් වහන්සේ මනාවට දේශනා කරලා තියෙනවා. ඒක සාත්‍ත්‍රය හරියට කියවිලා තියෙනවා වගේ. එහෙමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගුණ දෙන පැහැදීම යුක්ත වෙන්නේ. එයා තමයි එයාගේ සද්ධාවට තමයි කියන්නේ මොකද්ද? සම්ප්‍රසාදන ලක්කන සං උපක්ඛන්දන ලක්කන සද්ධාව යුක්තයි. එහෙම නැත්නම් අවිච්ඡින්න ප්‍රසාදය කියලා කියන්නේ නොසල් වෙන නොකෙඩෙන සද්ධාවේ යුක්තයි කියලා. ඉතින් මොකද මේ ධර්මයේ දැකලා ඇති වෙන ශ්‍රද්ධාව. ඉතින් ඒක දකින්න ඒ තරම් අපහසු නෑ. නුවණ තියෙනම් අපිට මේ ජීවිතේම මේ දුක්ඛාගත සසර එතර කරගන්න පුළුවන්. ඉතින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ සියලු දෙනාට මතක් කරන්නේ මේ බුද්ධෝත්පාද කාලයේ මනුස්ස ජීවිතයේ සද්ධර්මය ලැබුණු තියෙන මේ ශන සම්පත්තිය අයින් කරගන්න එපා. සරියුත් මහරහතන් වහන්සේ කියන්නේ
මේ ශාසනයේ ධර්මසේනාධිපති මහන්සී. ඒ සරියුත් මහරහතන් වහන්සේ පිරුණම් පාණ්ඩයන් දැසල වෙලා අපි හැම දිනාටම අපි හැම දිනාම නියෝජනය කරමි. එදා ඒ මහ සංඝ රත්නය අරමුණු කරමින් ප්‍රකාශයක් ප්‍රකාශ කරනවා. උභේන මිදම් මරණමේව නාමරණම් පච්චාවා පුරේවා පටිපජ්ජත මා විනස්සත කනුවා මා උපජ්ජගාති. උභේන මිදම් මරණමේව දෙපස්සින්ම මරණයයි නාමරණම් පුරේවා පච්චාවා පුරේවා නොමැරීමක් පෙරවත් පසුවත් නැහැ. පටිපජ්ජත මේ ධර්මයේ හැසිරෙන්න මා විනස්සත විනාශ වෙන්න එපා කනුවා මා උපජ්ජගාති. ක්ෂණ සම්පත්‍ය ඉක්මවා ගන්න එපා කියලා මතක් කළා. උභේන මිදම් මරණමේව දෙපැසින් මරණය මැරිලා උපන්න ඉපදිලා මැරෙනවා. නොමැරීමක් පෙරවත් පසුවත් නැහැ. ඒ හින්දා ඒ සරියුත් මහ රහතන් වහන්සේගේ අවවාදයක් මතක් කරමින් මේ ක්ෂණ සම්පත්‍ය වර්ධවා ගන්න එපා. දීර්ඝ සසරේ බොහෝ දුක්ඛමති වෙන්නෙක් වෙන්න එපා. සසර ගොඩාක් කල්යන්ට හදන කෙනෙක් වෙන්න එපා. ඇස් ඇතුව නුවණ ඇතුව ලැබපු ජීවිතය පරිහරණය කළා අහිංසක ලෝකයාගෙත් ඇස් දෙක පාදලා මේ කෙටි කාලෙන් ප්‍රයෝජනයක් ගන්න බුද්ධිමත් වෙන්න ඒ සඳහා හැම දිනාටම මේ දේශනාව හේතුපනස්්‍ය වේවා කියලා සැසෙයි. හොඳයි, එහෙනම් කල්පනා කරගන්න මේ සීලෝ ආකාරයෙන් පහල කරගත්තා මේ සීලෝම කුසල් ලෝක සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ සීල දෙනාන ආරක්ෂා කරන ශාසන මාමුකෂ්ඨකාරක සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසර වඩා වර්ධනය කරගෙන මේ දිව්‍යත් පතන බෝධියකින් උතුම් නිවනේ සනසෙත්වා කියන අදහසෙන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානම් පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානම් පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්කන්තු දේශනං. එවගේම සියලු දිනාම සිද්ධ කරගත්තා මේ සියලුම කුසල ධර්මයන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා වරක් ප්‍රමුඛ පූජනීය මහා සංඝ රත්නයට අපි අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ඒ වගේම කරන කින් ශාසන මාමක කටයුතු දියුණු තුණ කරගන්නට මේ කුසල් හේතු පාරමී වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් සැනසෙත්වා කියලා අපි පින් සම්මු. ඒ වගේම අපි සීල දෙනාගේ ශාසන ඥාතිත්වයෙන් අපවත් විවදාළු ගුරුදේව උතුමන් වහන්සේලාත් ඒ වගේම දෙමාපිය ගුරුවරු ආදී මේ පරිලෝකියාව සීල දෙනාම සිහිපත් කරනවා. ඒ වගේම මේ විශ්වවිද්‍යාල භූමියේ මේ දරුවන්ගේ ඒ මිය පරිලෝකියාව වර්ග පරම්පරාගත ඥාතින්ද මෙතෙන්ට සහ සම්බන්ධ වෙච්ච සිළු දිනාගේ කලුරිය කලාව ඥාතීන් සිළු දිනාම සිහිපත් කරගන්නට අපි සිළු දිනාම සිද්ධ කරගත්තා සිළු කුසල් මියගේ ඥාතීන්ට අපි අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා. ඥාතීන් දුකක සිටිනන් දුකෙන් අතුම් දිසකවත් භාවිතපත් වීමෙන් ඒ අයද ප්‍රාර්ථනීය බෝධිකෙන් උතුම් නිවන සැනසෙත්වා කියන අදහස ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතාවන්තු. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේ. ඒ වගේම මේ පින්වත් සීලෝම දෙනාටත් මේ පින්වත් සීල දෙනාට මේ සත්ක්‍රියාව සිද්ධ කරගන්නට එන්ඩි ඉඩ අවස්ථාව සලසලා ඉන්නට නරක ගෙවල් දොරවල යම්තා සිටී නම් ඒ සෑම දෙනාටත් මේ පින්වත් සීලෝම දෙනාට පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුන්වන් සතු අනන්ත ගුණ බලයෙන් මේ පුණ්‍ය ශක්තිය බලයෙන් මේ සෑම දිනාගම මෙලොව ජීවිතවලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපලෝපාදර දුර්වේවා.
කරන කියන යහපත් අදහස් සියල්ල සමුද්ද වේවා සාර්ථක වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වැඩවදාලා වූ උතුම් අජරාමර නිර්වාණ සම්පත්‍ය සාක්ෂාත් කරගන්නට මෙම කුසල ධර්මයන් උතුම් නිවන් පිණිස පාරමිතාවක් වේවා කියලා සුපත්ත මම වන්දනා කරගන්නට අභිවාදන සීලස නිච්ඡං වද්දා පචාච චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයවන්නෝ සම්මල ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මෙච් අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිච්චතු ඔබ ඒ ශ්‍රවණය කරනු ලැබුවේ කැලණිය විශ්වවිද්‍යාල පරිසරයේ සිට වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ මාධ්‍යනුග්‍රහයෙන් පටිගත කර ලක්වාසි ලෝකවාසි සීල දෙනාට ධර්ම දානයේ පිණිස සිදු කරනු ලැබූ සුමුදුර ධර්මදේශනාවකි. අද දේශකයාණන් වහන්සේ අතිපූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. එමෙන්ම ඔබටත් ඔබේ නිවසේ විහාරස්ථානයේ ආයතනයේ සංවිධානය කරනු ලබන සුමතුර ධර්මදේශනා වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ පටිගත කර ලක්වාසි ලෝකවාසි සියලු දෙනා වෙත ධර්ම දානයේ පිණිස බෙදා දීම සඳහා දැන්ම කතා කරන්න 0718575713 දුරකථන අංකයට 0718575713 දුරකථන අංකයට එමින්ම මෙම දේශනාව අසා ඔබ යම් ධර්ම කරුණක් අවබෝධ කරගත්තේ නම් එය පහතින් කමෙන්ට් කරන්නටත් අමතක කරන්නට එපා. ඔබට ඇසූ දහමින් නිවන් මඟ පසක් කරගන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.